සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අපාරුතාතේ සං අමතස්ස ద్వාරා යේසෝතවන්තෝ පමුච්චස්සු සද්දං විහිංස සංඤී පගුණං න බාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රක්‍මේති වැඩමවවදාල මහා සංඝ රත්නේන්ද රුවන්මැලි සෑ විහාර මහා සෑරදුන්ගේ කටයුතු සම්පාදනය කරන විහාරාධිපති ඊතල වැටුණු වැවේ නායක ස්වාමින් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝ රත්නේන්ද අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, හැමදෙනාම දැන් සූදානම් වෙලා ඉන්නේ තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමටයි. විශේෂයෙන්ම මතක් කරන්නට යෙදුනා ලුණුගම් වෙහෙර මහාරාම ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් ලෙස. තුන්වෙනි වරට තමයි මේ පින්කම මෙසේ සංවිධානය කරලා පවත්වන්නට යෙදෙන්නේ. මේ අභිලාෂ ලෙස අභිද දැනගන්නට ලැබුණේ ආධ්‍යාසයේ තමයි. බොහෝ පිරිසකට ත්‍රිවිධ රත්නයේ විශේෂෙහි, විශේෂයෙන්ම බුද්ධ රත්නයේ විශේෂෙහි පූජා සත්කාර පවත්වලා අලංකාර විදිහට පූජාවන් සිද්ධ කරලා මහා පුණ්‍ය සම්භාරයක් රැස්කර ගැනීමත්, දීර්ඝ ධර්ම දේශනාවකට ශ්‍රවණය කරලා සවන් දීලා ධර්මාභෝධය ලබා ගැනීමත් කියන උතුම් සත්පුරුෂ කල්යාණ අදහස කියන එක. බුද්ධ ශාසනයක් අපිට ලැබෙන්නේ සසර කල්ප කෝටි ශතසහස්‍ර ගණනකින්. ඒ ලැබෙන අවස්ථාවක විතරයි බුද්ධ රත්නය උදෙසා අපිට පින් කරන්නට පුළුවන් වන්නේ. ඒ වගේම ධර්මය ශ්‍රවණය කරලා විවට්ට ගාමිනී, ඒ කියන්නේ නිර්වාණ ගාමිනී ඥානය ඇති කරගන්නට පුළුවන් වන්නේ. ඒ අවස්ථාවේ ප්‍රයෝජනයට ගනිමින් ස්වර්ණමාලී අසදෘස චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිරිපිට මේ වගේ විශේෂ පුණ්‍ය කර්මයක් සිද්ධ කරලා පිරිසලවා සිද්ධ කරවලා ධර්මශ්‍රවණයටත් අවස්ථාව ලබා දීම ඉතාම විශිෂ්ට පුණ්‍ය කර්මයක්. එනිසා විශේෂයෙන්ම අපි මේ ධර්මශ්‍රවණයෙන් පූජාවෙන් රැස්පත් වන සියලු කුසල් ඒ ලුණුගම් වෙහෙර මහාරාම ස්වාමින් වහන්සේ ප්‍රධාන ඒ සංවිධානය කරන්නට යෙදුණු සියලුම ස්වාමින් වහන්සේලාටත්, දායක දායිකාවන්ටත්, ඒ වගේම ධර්ම දේශනාවට ආරාධනා කරන්න යෙදුණු පුණ්‍යාභිවන්දනා ඒ පුණ්‍ය සමූහයෙහි සෑම දෙනාටමත්, ඒ වගේම මේ සඳහා අවස්ථාව ලබා දුන්නා වූ රුවන් රත්නමාලී මහා සෑරදුන්ගේ අධිපති ස්වාමින් වහන්සේ, අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු ඒ සියලු දෙනා වහන්සේලාට, සියලුම අයට මේ පින අත් වේවා, ඒ සියලු දෙනාටම නිර්වාණ ගාමිනී කුසලයක් වේවා කියන කෘතගුණ අදහස අපි තුර තියෙන්නට ඕනේ. ඒ සෑම දෙනා නිසාම තමයි මේ වගේ අසිරිමත් විදිහට නානා වර්ණයෙන් සුගන්ධයෙන් යුක්ත පුෂ්ප පූජාවන් සිද්ධ කරමින්, ඒ වගේම පහන් 84 දහසක මහා පූජාවක් සිද්ධ කරමින්, සුවඳ දුම් පූජා කරමින්, ත්‍රිවිධ බුද්ධ රත්නේ අනන්ත ගුණයන්ට සිත්සේ සිත් පරිදි
වන්දනා කරමින් මේ උතුම් පුණ්‍ය භූමියෙහි හෝරා කිහිපයක් ගත කරමින් තමන්ගේ సంతානෙහි බෝධිපාක්ෂික ධර්ම උපදවා ගන්නට අවස්ථාව ලැබුණේ මේ සියලු දෙනා නිසාමයි. ඒ නිසා අපේ సంతාන තුල ඒ සෑම දෙනා කෙරෙහිම මෛත්‍රී සහගත සිතිවිලි තියෙන්නට ඕනි. ඒ වගේම සහභාගී වෙලා බොහෝ දුර බැහැර සිට නමුත් පැමිණිලා ශ්‍රද්ධාවෙන් යුක්තව අසදුස චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිරිපිට වැඳ වැටිමින් පූජා කරමින් මේ සියලු පූජාවන්ට සහභාගී වන හැම දෙනාටම මේ ධර්ම ශ්‍රවණයත් විවට්ට ගාමිනී නිර්වාණ ගාමිනී කුසලයක් වේවා කියන හිත ඇති කරගෙනම ධර්ම ශ්‍රවණය කරමු. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ මීට සුළු මොහොතකට කලින් නිමවුණු ඒ සුන්දර වන්දනාවේ කටයුතු සිද්ධ කරමින් මේ පූජාව සාර්ථක කර ගැනීමට උපකාර කළා වූ ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් මේ අපි රැස්පත් කරා වූ කුසලයෙන් සමන් වහන්සේගේ සියලු ශාසනික අභිමතාර්ථයන් මුදුන් පමුණවා ගන්නටම ඒ කුසලයෝ හේතු උපනිශ්‍රය වේවා කියන ආශිර්වාදයත් අපේ සිත තෙල තියෙන්නට ඕනේ. ඒ වගේ කෘතඥ වූ කලගුණ දන්න කතඤ්ඤු කතවේදී භාවයෙන් යුක්තවම ධර්මයේ හැසිරෙනකොට තමයි පිංගතුනි ධර්මයේ පිහිටන්නේ, ගුණය වැඩෙන්නේ, නිර්වාණ මාර්ගය ඉහෙලට යන්නට පුළුවන් වන්නේ. විශේෂයෙන්ම අද අපි මේ පිංකම සිද්ධ කරන්නේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වැඩ සිටින මේ දසදහසක් සක්වල, කෝටි ලක්ෂයක් සක්වල, අනන්ත සක්වලයන්හි තිබෙන සුවිශේෂීම පූජාස්ථානයකටයි. සර්වඥන් වහන්සේ වැඩම කොට වදාරා සමාපත්ති සුවයෙන් වැඩ සිටපු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින වෙනත් කිසිදු ස්ථානයක් මේ ලෝක ධාතුෙහි නැහැ. ඒ අසදුස චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිරිපිට මෙවන් වූ පුණ්‍ය කර්මයක් කරන්නට ලැබීම කල්ප කෝටි සත සහස්‍ර ගණනකින් ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා මේ වෙලාවේදී අපේ సంతාන තුළ ඇති කරගන්නට ඕනේ මේ මාහැඟි වූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ශ්‍රද්ධා, සීල, සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන පංචවිධ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙන පරිද්දෙන්, බුද්ධංග ධර්මයන් දියුණු වන පරිද්දෙන්, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම දියුණු වන පරිද්දෙන් මේ ධර්මයක් ශ්‍රවණය කරන්නෙමි කියන අදිෂ්ඨානය ඇති කරගෙන සිත අන්‍ය විහිිත වන්නට දෙන්නේ නැතුව බොහොම හොඳින් අවධානය දෙමින් කියවෙන බණ පදයක් ගානේ අවධානය දෙමින් අර්ථ විමසමින් ධර්ම ශ්‍රවණය කරන්නටම හැම දෙනා අදිෂ්ඨාන පිහිටවා ගමු. අප සෑම දෙනාටම ත්‍රි හේතුක ඥාන සම්ප්‍රයුක්ත කුසල සිතකින්ම මේ ධර්ම ශ්‍රවණය කරන්නට ලැබේවා, විවට්ට ගාමිනී කුසලයක් වේවා කියන හිත ඇති කරගෙනම ධර්ම ශ්‍රවණය කරමු. පිංගතුනි, මම මාතෘකා වශයෙන් තැබුවේ තථාගතයන් වහන්සේ විසින් මහා බ්‍රහ්මයාගේ ආරාධනාවට පසුව ප්‍රකාශ කරන්නට යෙදුණු වටිනා ගාථාවයි. තථාගතයන් වහන්සේගේ ශාසනයෙන් ප්‍රයෝජන ලබන අප ඒ තථාගතයන් වහන්සේගේ ශාසනය ආරම්භ වුණු අවස්ථාව තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ ධර්ම චක්‍රය පැවැත්වීමට යොමු වුණු අවස්ථාව ක්‍රමය ඒ ආශ්චර්යමත් සිදුවීම් පෙළ දැනගෙන සිටීම වැදගත්. එවිට අපිට ඇතිවෙනවා මේ ධර්මයේ තව තවත් ගැඹුරින් ශ්‍රවණය කරමින් අධ්‍යයනය කරමින් ධර්මයේ පිළිපදින්නට කැමැත්ත. ඒ නිසා අද දවසේදී මාතෘකා වශයෙන් මා තබන්නට යෙදෙන්නේ බෝධි මණ්ඩලයේදී බුද්ධත්වය ලැබුවාට පසුව ලෝකේහි තමන් වහන්සේත් ඇතුළුව පළවෙනි රහතන් වහන්සේලා 6 බිහි වෙනකන් තථාගතයන් වහන්සේගේ ජීවිතයේ තිබිච්ච ඒ ආශ්චර්ය අද්භූත සිදුවීම් පෙළ. එය ශ්‍රවණය කරනකොට අපේ සිත තුළ ශ්‍රද්ධා බීජය වර්ධනය වෙනවා. තථාගතයන් වහන්සේ ගැන තවත් ගැඹුරින් තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම ධර්මය ගැනත් ගැඹුරු දර්ශනයක් ඇති වෙනවා. පින්වතුනි,
සාරා සංඛේය කල්ප ලක්ෂයකට පූර්වයේහි සුමේද නම් වූ තාපසෙක් තාපසතුමෙක් දීපංකර පාද තථාගතයන් වහන්සේගේ පාද මූලයේදී ස්වකීය ආත්ම භාවයේ ජීවිතය බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට ඒ දණ්ඩක් කොට පූජා කරලා ප්‍රථම මහා අභිනීහාර කුසල චිත්තේ උපදවා ගත්තා. ඒ අවස්ථාවේදී සසර පැමිණි පෙරම් පුරාගෙන පැමිණි මේ මහා පුරුෂයා ඒකාන්තයෙන් බුද්ධත්වයේ ලබන්නට නියත භාවයේ ලැබුවා. බුදු වෙන්නට නියත වෙන චිත්තේ හරියට මාර්ග සිතක් බඳුයි. සෝවාන් මාර්ග සිත ඉපදුනාම ඒකාන්තයෙන් කාම භවය තුල වාසය කළොත් භව හතකට එහා උපදින්නේ නැහැ. අටවෙනි භවයේ උපදින්නේ නැහැ. නතේ භවං අට්ඨ මං ආදියන්ති. ඒ වගේම රූපාවචර අරූපාවචර තලවල ඉපදුනොත් ඊට වඩා භව ගමනක් යන්නට පුළුවන්. නමුත් ඒකාන්තයෙන් එතුමා නියතෝ සම්බෝධි පරායනෝ දවසක අරිහත්ත්වය නම් වූ සම්බෝධි අධිගමනය කොට නිර්වාණ ධාතුවට අනුපපත්වී අනුපාදශීස නිර්වාණ ධාතුවෙන් පිරිනිවෙනවා මයි. සෝවාන් මාර්ගයට පත්වනාම සත්වයා නියත සත්වේ බවට පත්වෙන එක නියතෝ සම්බෝධි පරායනෝ කියලා කිවේ. ඒ වගේ තමයි පින්වතුනි අෂ්ට ධර්ම සමෝධානයකින් යුක්තව යම් කිසි කෙනෙකුගේ సంతානෙහි ප්‍රථම මහා අභිනීහාර චitte උපදුනොත් එතෙන් පටන් ඒ සත්වයා නියත වෙනවා සම්මා සම්බුද්ධත්වයේ සඳහා. එතෙන් පටන් ආරම්භ කරනවා මහා ප්‍රනිධානය. ඇස් ඉස් මස්ලේ අඹ දරුවන් රාජ්‍ය දන් දෙමින් සීලාදී ගුණ පූර්ණණය කරමින් වෙන කෙනෙකු විසින් කිරීමට තබා හිතා ගැනීමටවත් අපහසු සමත්‍රිංශත් පාරමී ධර්ම පූර්ණණය කරලා තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ. මේ සුමේද තාපසතුමා දීපංකර පාද මූලයේදී ආරම්භ කරපු මේ පාරමිතා ගමන වෙස්සන්තරාත්න භාවයේදී මස්තක ප්‍රාප්ත කොට තුසිත භවනෙහි ඉපදිලා සේත කේතු නමින් දිව්‍ය රාජයෙක් වෙලා පස්මහා බැලුම් බලලයින් චුත වෙලා මායා දේවියගේ කුස පිළිසිඳ ගත්තා. දස මාසයක් ඇවෑමෙන් මෞකුසින් බිහි වෙලා ලුම්බිනි සාල වනෝද්‍යානයේදී කපිලවස්තු නුවර හැදී වැඩි සොළොස්වන වියේදී දිව්‍යාංගනාවක් බඳු යශෝදරා දේ කුමරියක් සරණ පාවාගෙන 29 වෙනි වියදක්වා රාජ දිව්‍ය කුමාරයෙක් බඳු රාජ සම්පත්තියේ භුක්ති විඳිමින් සතර පෙරනිමිති දැකීමෙන් අනතුරුව තමන් සන්තක වූ සියලු රාජ්‍ය අලුයමලු කෙළපිඩක්සේ අතහැර මහා බිනිෂ්ක්‍රමණයෙන් පැවිදි වුණා. අනතුරුව තමන් වහන්සේ උරුවේල කාශ තමන් වහන්සේ උද්දක රාම ආලාර කාලාම උද්දක රාම පුත්‍ර යන ශාස්ත්‍රවරු සමුවේ හමුවේහි අෂ්ට සමාපatti උපදවලා පසුව ඒවායින් ලැබෙන්නේ සංකත වූ සැපයක් කියන එක තේරුම් අරගෙන ඒවත් අතහැරලා මහා ප්‍රනිධානෙන් සාවුරුද්දක් දුෂ්කර ක්‍රියාවෙහි නිරත වුණා. ඒ දුෂ්කර ක්‍රියාවෙන් තමන් වහන්සේට කිසිදු අධිගමයක් ලබාගත නොහැකි බව අවබෝධ කරගෙන දුෂ්කර ප්‍රතිපදාව අතහැරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය සසන්තානී දියුණු කර ගැනීමට හිත යොමු කළා. පසුව මහා බෝධි මණ්ඩලයේ මත යට මහා බෝධි මණ්ඩලයේ වැඩ හිඳිමින් වෙසක් පුන් 15ක් පොහෝ දවසේදී තමන් වහන්සේ පෙර යමදී කල්ප කෝටි සතසහස්‍ර ගණන් පස්සට බැලිය හැකි పూర్වේ නිවාසානුස්මති ඥානෙ උපදවාගෙන තමන් වහන්සේගේ పూర్වාත්ම භාවයන්හි තරතුරු සොකීය ඥානෙන්ම අවබෝධ කළා. අනතුරුව දිව්‍යං චක්ෂර විඥානය උපදවාගෙන චුතූපපාත ඥානෙ උපදවාගෙන ඒකට කියනවා දිවස කියලා. ඒ දිවසින් දින 7ක් ඉදිරියට පස්සට ඒ කියන්නේ අද දවසත් ඒ දවසත් ඇතුළත දින 15ක් තරම් කාලයක් මේ සක්වලින්හි මැරෙන උපදින සත්වයන් බලමින් ඔවුන්ගේ චුතූත පාත්පය චුති උප්පත්ති දෙක ගවේෂණය කළා.
අනතුරුව මේ මැරෙන උපදින කැම දෙනාම සත්වයෙක් නෙවෙයි ධර්ම සමූහයක් කියන ආබෝධය ඇති කරගෙන පශ්චිම යාමේදී අනුලෝම ප්‍රතිලෝම පටිච්ච සමුත්පාදයට හිත යොමුකොට ඒ ආබෝධ කරගෙන මහා විදර්ශනා ඥානයන් උපදවාගෙන එහි කෙළවර සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන සතර මාර්ගයන් උපදවාගෙන අනුත්තර සම්මා සම්බෝධියට පත් වුණා. තමන් වහන්සේ පශ්චිම යාමේදී ප්‍රත්‍යාකාරයේ මෙනෙහි කරා. ප්‍රත්‍යාකාරයේ කියලා කියන්නේ පින්වතුනි මේ හේතුව නිසා මේ ඵලයේ උපදිනවා කියන ධර්ම නියාමය. ඒකට කියනවා පටිච්ච සමුත්පාදය කියලා. තව වචනයක් තමයි තබ්භාව භාවී භාවාකාරය කියලා කියනවා. ඒකේ අදහස මෙහෙමයි. යම් යම් හේතු නැති කල්හි තවත් ධර්මයෝ හටගන්නවා. ඒවට කියනවා සංකත ධර්ම කියලා. හේතු නිසා හටගන්න ධර්ම. ඒවා යෙහි සත්වයෙක් පුද්ගලයෙක් ආත්ම ස්වභාවයක් නැහැ. ඒවායේ පවතින්නේ හේතුන් විසින් සකස් කළ යුතු බවක්, හේතුන් විසින් පැවැත්විය යුතු බවක්. මේ සත්වයා පුද්ගලයා යයි සම්මත මේ සම්තන තියෙන්නේ ස්කන්ධ පංචකයක්, නාම රූප දෙකක්, ආයතන 12ක්, ධාතුව 18ක් කියන සත්වේ පුද්ගලයෙක් නොවන ධර්ම සමූහයක්. මේ ධර්ම සමූහය හේතු නැතිකල්ලි හටගෙන හේතු නැතිකල්හි පරම්පරා වශයෙන් දිගින් දිගට පවතිනවා. ඒ වගේම හේතු නැතිකල්හි ඒ ධර්මය වැඩෙනවා, වර්ධනය වෙනවා. හේතුන් නිසා යමක් සකස් කළ යුතු නම්, හේතුන් නිසා අලුතෙන් යමක් ඉපදවිය යුතු නම් එහි නෑ සාස්වත භාවය. සාස්වත භාවය කියලා කියන්නේ නිත්‍ය සදාතනික බව එහි නෑ. ආත්මය ආත්මය ලෙස අපි සලකනවා නම් යමක් එහි තියෙනවා ඒකාකාරීව එක විදිහට පවතින ස්වභාවයක්. සමහර වෙලාවට හිතෙන්නට පුළුවන් ආත්මය වෙනස් වෙනවා නේද? වෙනස් වීමකට භාජනය වුණත් අපි හැමදෙනාම පිළිගන්නේ එකම විදිහකට පවතින සත්වයේක් පුද්ගලයෙක්. කුඩා කාලේ ඉඳලා ලොකු වෙනකොටත්, වයසට යනකොටත්, මිය යනකොටත් එකම කෙනා ඉඳලා තියෙන්නේ. ඒ කෙනාගේ යම් යම් වෙනස් වීම සිද්ධ වෙච්ච බව ඇත්ත. නමුත් ඒ හැමතැනම ඉඳලා තියෙන එකම පුද්ගලයෙක් කියන අදහසක් අපිට තියෙනවා. මේක තමයි ආත්ම සංඥාව. යම්කිසි ධර්ම සමූහයක් හේතුන් නිසා උපදවමින්, හේතුන් නිසා උපදෙමින්, හේතුන් විසින් පැවැත්විය යුතු නම් උපදින උපදින ධර්මයේ නිරුද්ධ වෙනවා, නැවත නැවත අලුතෙන් ඉපදවන්නට ඕනේ නම් ප්‍රතිසන්දියේදී විඥාණය, කර්මාදිය නිසා, අවිද්‍යාදී නිසා, සංස්කාරාදී නිසා උපදවිය යුතු නම්, උපදිනවා නම් එයින් ගම්‍ය වෙනවා එතන එක පුද්ගලයෙක් වාසය කරලා නැහැ කියන එක. ඒ නිසා මේ පටිච්ච සමුප්පාදේ අවබෝධ කර ගන්නකොට තථාගතයන් වහන්සේ තේරුම් ගත්තා මෙතන සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැහැ, පවතින්නේ හේතුඵල ධර්ම සමූහයක් පමණයි. ඒ වගේම හේතු නැති කල්හි මරණයෙන් අවසන් නොවි ධර්ම සමූහය නැවත නැවත අලුතෙන් හටගන්න නිසා උච්ඡේද දෘෂ්ටිය කියන මරණින් මත්තේ උප්පත්තියක් නැහැ කියන වැරදි දෘෂ්ටියනුත් තථාගතයන් වහන්සේ, බෝසතාණන් වහන්සේ මිදුණා. මේ තමයි පටිච්ච සමුප්පාදේ අවබෝධ කර ගැනීමේ නැති වුණු අවබෝධය. ඒ පටිච්ච සමුප්පාදේ අවබෝධ කරගෙන තථාගතයන් වහන්සේ තේරුම් ගත්තා, බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා මේ අවස්ථාවේ මේ තියෙන්නේ ඉපදෙමින් බිඳෙමින් යන සර්ව දුක්ඛ ස්කන්ධ ධර්ම සමූහයක්. ඒකට කියනවා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. పూర్වේ නිවාසානුස්මති ඥානෙන් තමන් දුටුවේ සත්වයන්ගේ තමන්ගේ පෙර ආත්ම භාවයක් නෙවෙයි. චුතූපපාත ඥානෙන් දකින්නේ සත්වයෝ මැරෙන උපදින එකක් නෙවෙයි පරමාර්ථ වශයෙන්. ඒක සම්මුති වශයෙන් හරි පරමාර්ථ වශයෙන් ගත්තොත් එතන වෙලා තියෙන්නේ සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නොවිච්ච ධර්ම සමූහයක් හේතුඵල වශයෙන් ඉපදෙමින් බිඳෙමින්
පරම්පරාවක් වශයෙන් දිගින් දිගට පැවතීමයි. මේ පැවතීමට කියනවා පත්‍යාකාරය කියලා, ප්‍රත්‍යාකාරය. ඒකට තමයි අපි කියන්නේ සංසාරය කියලා. ඒකටම තමයි කියලා, ඒකටම තමයි කියන්නේ දුක්ඛ ස්කන්ධයාගේ පැවැත්ම කියලා. මේක එක භවයකින් අවසන් වන්නේ නැහැ. භවය තියෙනවා නම්, කර්මය රැස් කරනවා නම් නැවත ජාතිය සිද්ධ වෙනවා. ජාතිය සිද්ධ වෙනකොට, ජාතිය කියලා කියන්නේ ඉපැත්ම. ඉපැත්ම සිද්ධ වෙනවා කියලා කියන්නේ විඥාන නාම රූප පහළ වෙනවා කියන එක. විඥාන නාම රූප පහළ වුණාට පසුව සලායතන ස්පර්ශ වේදනාත් හට ගන්නවා. ඒ නිසා නැවත තෘෂ්ණා උපාදාන හටගෙන, තෘෂ්ණා උපාදාන තියෙන තැන අවිද්‍යාවක් තියෙන නිසා නැවත සංස්කාර කර්ම භව රැස් කරනවා. එසේ කර්ම රැස් කිරීම නිසා නැවත මරණයෙන් මතු උප්පත්තිය සිද්ධ වෙනවා. ඒ උප්පත්තිය කියලා කියන්නේ විඥාන නාම රූප ආදී වූ ස්කන්ධ සමූහයක්. ඒ සමූහයේ ඇති කල්ලි නැවතත් කෙලෙස් උපදවාගෙන, කෙලෙස් පැවතිලා කර්ම රැස් කරලා නැවත උපදිනවා. මේ විදිහට මේ ධර්ම සමූහය අතරක් නැතුව දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට පවතිනවා. ඒ වගේම උන්වහන්සේ අවබෝධ කරගන්නවා මේ ධර්ම පරම්පරාවට ආරම්භයක් තියෙන්නට බෑ. හේතුන් නිසානම් ඵල හටගන්නේ. හේතුන් නිසානම් ඵල හටගන්නේ. ඒ ඵලයක් හටගන්නට හේතුවක් තිබිය යුතුමයි. ලෝකයේ පවතින හැම දෙයක්ම හේතුඵල න්‍යායට යටනම්, සංකත ධර්ම වේ නම්, හේතුන් නිසා හටගෙන පවතින ධර්ම වේ නම්, හැම සිතක්ම, හැම රූපයක්ම මේ සංකත ධර්ම වෙනවා නම්, හේතුන් නිසා හටගෙන පවතින ධර්ම වෙනවා නම්, ඒ ධර්මවල ආරම්භයක් පනවන්නට බෑ. මොකද ආරම්භයක් පනවපු ගමන් පළවෙනි නාම රූප ධර්මයෝ අසංකත වෙනවා. හේතුන් නිසා, හේතුන් නැතිව හටගත්ත ධර්ම බවට පත් වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ, විශේෂයෙන්ම බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා මේ සංසාර ගමනට ආරම්භයක් නැහැ කියන එක. සංසාර ගමනට ආරම්භයක් නැති වෙන්නේ ඒක චක්‍රයක් නිසානම් නෙවෙයි. චක්‍රයක මුලක් පෙන්වන්න බැරි නිසා ආරම්භයක් නැහැ කියන එක නෙවෙයි. ඒක හරි හේතුඵල ධර්ම චක්‍රය ගැන කතා කරොත්. සංසාරයට කියනවා චක්‍රයක් කියලා. ඇයි එහෙම කියන්නේ? එකම දේ නැවත නැවත වෙන නිසා. පරම්පරා වශයෙන්, ධර්ම වශයෙන් ගත්තම අවිද්‍යාව නිසා සංස්කාර, සංස්කාර නිසා විඥාන, මෙහෙම ගිහිල්ලා නැවත අවිද්‍යාව නිසා සංස්කාර, සංස්කාර නිසා විඥාන, නැවත අවිද්‍යාව. මේ විදිහට එකම ධර්ම සමූහය නැවත නැවත හට ගන්නවා. ඒක නිසා තමයි චක්‍රයක් කියලා. රෝදයක් පෙරලගෙන යනකොට යම් කිසි තැනක් බිම ස්පර්ශ වෙලා ඒක උඩට ගිහිල්ලා නැවත එම තැන බිම ස්පර්ශ වෙනවා. නැවත ඒ තැන බිම ස්පර්ශ වෙනවා. මේ විදිහට එකම ධර්ම සමූහය, සමාන ධර්ම සමූහයක් නැවත 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 හටගන්න නිසා සංසාරයට චක්‍රයක් ලෙස කියනවා. එහෙම නැතුව මේකේ භවයක්, යම් භවයක් හටගෙන නිරුද්ධ වුණා නම් ඒ භවය නැවත හටගන්නවා කියන එකක් නැහැ. නැවත ඒ භවයට පත් වෙනවා කියන එකක් නැහැ. යදතීතං පහීනන්තං, යමක් ඉපද නිරුද්ධ වුණා නම් ඒ නිරුද්ධ වී හමාරයි, අවසానයි. නැවත එහි ආරම්භයක් නැහැ. සංසාරයේ චක්‍රයක් කියලා කියන්නේ පටිච්ච සමුප්පාද අංග වශයෙන්. එහෙම නැතුව භව වශයෙන් නෙවෙයි. ඒ ජීවිත වශයෙන් චක්‍රයක් වුණොත් යම් ජීවිතයක් ඉවර වුණා නම් නැවත ඒ දිවිතීර රවුමක් ගිහලා එන්නට ඕනේ. එහෙම එකක් වෙන්නේ නැහැ. එකම දේ රිපීට් වෙනවා කියලා එකක් නැහැ සසර. එකම දේ නැවත සිද්ධවන්නේ අවිද්‍යාදී වූ අංගයෝ නැවත නැවත පහළවන. නැවත නැවත කර්ම කළ, නැවත නැවත උපදිනවා. ඒ විදිහට ගත්තම එකම ධර්ම, සමාන ධර්ම සමූහයක් නැවත නැවත හටගන්න නිසා තමයි ඒකට චක්‍රයක් කිව්වේ. ඒකට ආරම්භයක් පනවන්නට බෑ. ඒකට අවසානයක් පෙන්වන්නටත් බෑ. මේ හේතුන් තියනවා නම් දිගින් දිගට දිගින් දිගට මේ චක්‍රය කෙලවරක් නැතුව උපදින්නට නියමිතයි. ඒකට කියනවා අනුත්පන්න දුක්ඛය කියලා. අතීත අර්ධයෙන් ගත්තම සංසාරයට ආරම්භයක් නැහැ. අනාගත අර්ධයෙන් ගත්තමත් සංසාරයට අවසානයක් නැහැ. මේ තමයි සසර හැටි. අපි හැමෝම සසර මැද සැරිසරන සත්වයෝ සම්මුති වශයෙන්. එහෙම නැත්නම් මේ අපි දරාගෙන ඉන්න ස්කන්ධ සමූහය සංසාරෙහි මැද සැරිසරන ධර්ම සමූහයක්. හැබැයි යම් හේකින් මේ සසර නැවත නැවත උප්පත්තිය සිද්ධ කරන
හේතු ධර්ම ටික ගැලවුවොත්, හේතු ධර්ම ටික කපලා දැම්මොත්, හේතු ධර්ම ටික විනාශ කරොත්, එදාට උපදින්නට නියමිත මහා දුක්ඛ ස්කන්ධයෙන් මිදීම සිද්ධ වෙනවා. ඒකට කියනවා දුක්ඛ නිරෝධය, දුකෙන් අත මිදීම. මේක සිද්ධ කරගන්න අපට අවස්ථාව ලැබෙනවා කාලෙකින් කාලෙකට. සංසාරය කියලා කියන්නේ ආරම්භයක් අවසානයක් නැති දෙයක්. పూర్ව අර්ධෙහිත් ආරම්භයක් නැහැ, අපරාර්ධෙහිත් අවසානයක් නැහැ. නමුත් මේ සංසාරයේ කියන ගමනේ අනේක විද අනන්ත අප්‍රමාණ සත්ත්ව ප්‍රජාවක් මේ විදිහට සත්වයෝ කියලා කියන්නේ සම්මුති වශයෙන් ස්කන්ධවලට නමක් නැත්නම් ස්කන්ධ සමූහයක් ඉපදෙමින් බිඳෙමින් ඉපදෙමින් බිඳෙමින් මැරෙමින් නැවත නැවත ඉපදෙමින් මේක දිගින් දිකට ගමන් කරනවා. ඒ සත්ත්ව ප්‍රජාව තුල කලින් කලට විශේෂ සත්වයෝ පහළ වෙනවා. මේ සංසාර චක්‍රේ සංසාරයේ කියන බව ගමනේහි යථා ස්වභාවය අවබෝධ කරගෙන හේතුන් නිසානම් ඵල, හේතුන් නිසානම් ඵල, හේතු නිරුද්ධ කළොත් ඵල හට ගන්නට බෑ කියන මේ න්‍යාය අවබෝධ කරගෙන සංසාර ගමනට හේතු වෙන මේ හේතුන් ටික නිරුද්ධ කරන ගලවන සත්වයෝ කලින් කලට පහළ වෙනවා. සසර නැවත නැවත උපදවන්නට ප්‍රධාන හේතු තුනයි. පළවෙනි එක අවිද්‍යාව, මෝඩකම, මුලාව. ඒ කියන්නේ යථා ස්වභාවය නොදැනීම. අපි මම මාගේ ආත්මය කියලා හදාගෙන ඉන්න මේ ජීවිතයේහි යථා ස්වභාවය නොදකින බව. ඒ නොදකින බව නිසා තව ඇතිවෙනවා දෙයක්, මේ ස්කන්ධ පංචකයට ඇලීමක්, තෘෂ්ණාව. අවිද්‍යාව නිසා තෘෂ්ණාව. තෘෂ්ණාවට පුළුවන් නැවත නැවත භවයන් ගෙන දෙන්නට හැකියාවක් තියෙනවා. ඒ හැකියාව ඔහුට තියෙන්නේ කර්මයන් තුළින්. තුන්වෙනි කරුණ තමයි කර්මය. කර්මය තමයි උපදවන්නේ නාම රූප ධර්ම. මේ හැම එකක්ම විස්තර කරන්න වෙලාව නෙවෙයි. නාම රූප කියලා කියන්නේ සිතවල් කයවල් ඇති කරනවා මරණින් මත්තේ නැවත නැවත. කර්මයට හැකියාව ලැබෙන්නේ කර්මය කියන්නේ චේතනාව. අපි කරන කුසල අකුසල හොඳ නරක ක්‍රියාකාරකම්. ඒ චේතනාවට හැකියාව ලැබෙන්නේ තෘෂ්ණාව නිසා. ඇයි ඒ? තෘෂ්ණාවෙන් කැමති තව තවත් මේ නාම රූප ලබා ගන්නට, තව තවත් උපදින්නට, තව තවත් ජීවත් වන්නට. තෘෂ්ණාවේ ලැබෙන ආභාසය නිසා, තෘෂ්ණාවෙන් ලැබෙන බලපෑම නිසා කර්මය වෙන කිසිවක් නූපදවා නාම රූප ධර්මම නැවත නැවත උපදවනවා. ඇයි ඒ තෘෂ්ණාවෙන් නාම රූපයන්ට කැමති උනේ? ඇයි ඒ තෘෂ්ණාවෙන් නාම රූපයන් සොයා ගන්නට බලාපොරොත්තු උනේ? අවිද්‍යාවෙන් නාම රූපයන්ගේ යථා ස්වභාවය නොදන්න නිසා. මේ තමයි මූල හේතු තුන, අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය. ඒ අතරනොත් පින්නතුනි බලවත්ම හේතුව තමයි, බලවත්ම කියලා කියන්නේ ක්‍රියාශීලීම, ක්‍රියාකාරීම හේතුව තමයි තෘෂ්ණාව. ඇයි ඒ? තෘෂ්ණාවට තමයි නාම රූපය අවශ්‍ය. තෘෂ්ණාවට තමයි සසර යන්නට ඕනේ. තෘෂ්ණාවට තමයි මේ සැප විඳින්නට අවශ්‍ය. තෘෂ්ණාව නිසා තමයි භව ගමනෙන් එතර වන්නට අකමැති. තෘෂ්ණාව තමයි නිවනට විරුද්ධ වන්නේ. මොකද තෘෂ්ණාවට තමයි අවශ්‍ය මේ සංසාර ගමන යන්නට. ඒ නිසා තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට තමන්ම ඉදිරිපත් වෙලා කර්ම රැස් කරමින් භව ගමන ප්‍රාර්ථනා කරන තෘෂ්ණාව දුක්ඛ සමුදයාර්ය සත්‍ය ලෙස දේශනා කරන්නට යෙදුණා. අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය කියන මේ ධර්ම තුනෙන් තෘෂ්ණාව භව චක්‍රය නිර්මාණය කිරීමේදී මූලිකත්‍රය. ඔහුට කියනවා නිර්මාපකයා, එහෙම නැත්නම් වඩුවා කියලා. ඒ වඩුවා තමයි ගහකාරක. ගහ කියන්නේ ගෘහයට නමක් පාලියෙන්. අපි කියන ගස නෙවෙයි, ගහ කියන්නේ ගෘහය. ඒකට කියනවා ගේහ කියලා. ගහකාරක, ගහකාරක කියලා කියන්නේ ගෘහය හදන කෙනා. මොකද්ද මේ ගෘහය? පංචඋපාදානස්කන්ධ ගෘහය. වේසාක පුන්නමී දවසේ, වෙසක් පුන් 15ක් පොහෝ දවසේදී උන්වහන්සේ පූර්වේ නිවාසානුස්මති ඥානයත් චුතූපපාත ඥානයත් උපදවාගෙන පටිච්ච සමුත්පාදයේ මෙනෙහි කරනකොට තේරුම් ගත්තා පවතින්නේ ස්කන්ධ සමූහයක් පමණයි. ඒ ස්කන්ධ සමූහයත් හේතුඵල වශයෙන් දිගින් දිගට පවතිනවා. ඒ ස්කන්ධ සමූහයේ ආරම්භයක් පනවන්නට බෑ, අවසානයක් පෙන්වන්නට බෑ. ඒකට කියනවා අනවරාග්‍ර සංසාරය.
මුලිනුත් අනවරාග්‍රයි අගිනුත් අනවරාග්‍රයි. නමුත් යම් කිසි කෙනෙක් මේ මැදදී හේතු ටික දුරු කළොත් මේ සංසාරය අනන්තව අප්‍රමාණව දිගට යන්නේ නැතුව නතර කරගන්නට පුළුවන් වෙනවා. ඒකට හේතුව තේරුම් අරගෙන හේතුව දුරු කරන්නට ඕනේ. හේතුව තේරුම් ගන්නට ඕනේ, හේතුව දුරු කරන්නට ඕනේ. සතුරෙක් සතුරෙක් බව තේරුම් ගත්ත පමණින් ප්‍රශ්නේ ඉවර නෑ. සතුරා සතුරා බව තේරුම් අරගෙන විනාශ කර දවසට පමණයි සතුරාගෙන් මිදීම, සතුරාව තේරුම් අරගෙන මිදීම සිද්ධවන්නේ. ඒ විදිහට තථාගතයන් වහන්සේට, බෝසතාණන් වහන්සේට මේ සංසාරයේ පංචඋපාදාන ස්කන්ධයෙන් සාධන ගෘහය සාධන වඩුවා සොයන්නට අවශ්‍ය වුණා, වඩුවා විනාශ කරන්නට අවශ්‍ය වුණා. මුළු සංසාර ගමනේ සියලු පාරමිතා පූර්ණේ කළේ මේ අනවරාග්‍ර සංසාරේහි මේ සසර දිග්ගස්සන වඩුවා හොයලා වඩුවා නසන්නට. ඊට පස්සේ වඩුවා නසන ක්‍රමය අපිට කියලා දෙන්නට. බෝධි මණ්ඩලයේදී පූර්වේ නිවාසානුස්මති ඥානෙන් තමන් වහන්සේගේ පෙර භවයන් බලලා, චුතූපපාත ඥානෙන් අන්‍ය සත්‍යෝ කර්මානුරූපව මැරෙන උපදින හැටි තේරුම් අරගෙන, පටිච්ච සමුත්පාදයේ මෙනෙහි කරමින් මේ භව ගමන සිද්ධ වෙන හේතුඵල සම්බන්ධතාවය හොඳින්ම අවබෝධ කරගෙන, ඒ හේතුඵල සම්බන්ධතාවයේහි මේ භවය පංචඋපාදාන ස්කන්ධයේ සදන අපි කැමති අපේ හිතවතා වෙන තෘෂ්ණාව බව තේරුම් අරගෙන ඒ තෘෂ්ණාව නැසීම තමයි උන්වහන්සේ සිද්ධ කළේ. ඒ සිද්ධ කිරීමත් සමගම ලෝක ධාතු කම්පා කරවමින් තමන් වහන්සේගේ අරිහත් මාර්ග ඥානියත් සමගම සම්මා සම්බුද්ධත්වය සිද්ධ කර ගනිමින් අරිහත් ඵලසිතේ උප්පාදයට සමග සම්මා සම්බුද්ධත්වයට තමන් වහන්සේ පත් වුණා. මේ තමයි මේ ගමනේ ආරම්භය. මේ තමයි බුදුවරයෙක්ගේ පහළවීම. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණේ බෝධි මණ්ඩලයේදී අරිහත් ඵලසිත උපදිනවත් සමගම. ඒකෝ පුග්ගලෝ භික්කවේ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය දේව මනුස්සානං. එක පුද්ගලයෙක් එක සත්වයෙක් ලෝකේ පහළ වෙනවා බොහෝ සත්වයන්ගේ හිතසුව පිණිස, සැපේ පිණිස. කවරෙක් දේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවෙද පහළවන්නේ? බෝධි මණ්ඩලයේදී පූර්වේ නිවාසානුස්මති ඥානෙන් පෙර භවයන් බලලා, චුතූපපාත ඥානෙන් සත්වයන්ගේ චුති උප්පත්ති දැකලා, පටිච්ච සමුත්පාදයේ මෙනෙහි කරලා, ඒ පටිච්ච සමුත්පාදයේ තුලින් සංසාරයේ ස්වභාවය අවබෝධ කරගෙන, ඒ තෘෂ්ණාව නැමැති වඩුවා හොයලා අඳුනගෙන, ඒ වඩුවා විනාශ කරපු මොහොතේ පහළ වෙන අරිහත් ඵලසිතේ උප්පද්දිය සමග තමයි උප්පජ්ජමානෝ උන්වහන්සේ ලෝකයට උපදින්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණේ ලුම්බිනි වනයේ නෙවෙයි, බුද්ධගයා විජය භූමියේදී. ඒ වෙලාවෙන් පසු උන්වහන්සේ තමන්ගේ උදානේ ප්‍රකාශ කළා. ඒ උදානෙන් කියවෙනවා තමන් වහන්සේ කොහොමද පාරමිතා පිරුවේ, මොකද්ද උන්වහන්සේගේ ඉලක්කය, මොකද්ද මේ සංසාර ගමනේම ඉලක්කය උනේ. පූර්ව බුද්ධ ශාසනයන්හිදී උන්වහන්සේ අවබෝධ කරගත්තා මේ පටිච්ච සමුප්පාදයේ සුතමේ වශයෙන්. ඒ වගේම සමහර ආත්මභාවවලදී මේ සංසාර චක්‍රයේ තතු අබුද්ධෝත්පාද කාලවලදීත් යම් යම් ප්‍රමාණයෙන් අවබෝධ කරගත. හොඳම උදාහරණය සුමේධ ආත්මභාවය. උන්වහන්සේ තේරුම් ගන්නවා මේ භව ගමනක් තියෙනවා නම්, භවයක් කිය නැවත නැවත විපදීපිදී යන භව ගමනක් තියෙනවා නම්, ඒ භවයට විභවයක් තිබිය යුතුයි කියලා පශ්චිමාත්ම භාවයේ බෝධිසත්වවරයෙක් බඳුවට මේ ණය ක්‍රමයේ තේරුම් අරගෙන තමයි ගිහි ගෙදරින් පිටත් උනේ ඒ ක්‍රමය හොයාගන්න. ඒ නිසා උන්වහන්සේට සංසාරයේදී යම් අදහසක් තිබුණා, මේ කවුද මේ වඩුවා, කවුද මේක කරන්නේ, මේ තෘෂ්ණාව කියන එක පූර්ව බුද්ධ ශාසනවල තේරුම් අරන් තිබුණා. නමුත් උන්වහන්සේට අවශ්‍ය වුණා මේක තනියම හොයලා, දවසක මේක තනියම නසලා, වෙන බුදවරු නැති කාලෙකදී තවත් බොහෝ සත්වයන්ට මේ මාර්ගය කියලා දීලා අමතක් දුහාරය විවර කරන්නට. ඒ සඳහා උන්වහන්සේ පළවෙනියෙන්ම වඩුවා හොයලා ඉන්නට ඕනේ, පාලිපස්සේ වඩුවා නසලා ඉන්නට ඕනේ,
ඊළඟට අන්නේ සත්‍යයන්ට ඒ ක්‍රමය කියලා දෙන්නට ඕනේ. ඒ ක්‍රමය කියලා දීපේ ප්‍රතිඵලය තමයි මේ බුද්ධ ශාසනය. ඒ බුද්ධ ශාසනය ආරම්භ වෙච්ච හැටි වඩුවා මරන්න කියලා දීපු ඒ ගමන ආරම්භ වෙච්ච හැටි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුද්ධත්වයට පත් වුණාම ප්‍රථම උදාන වාක්‍ය දේශනා කළා. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හා නං කය මජ්ජගා. සම්මා සම්බෝධියට පත් වෙනාට පසුව උන්වහන්සේ උදානේ ප්‍රකාශ කරනවා. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරං ගවේ සන්තෝ. අනේක අප්‍රමාණ කෝටි සත සහස්‍ර ಜಾතින්හි මම සන්දා විස්සං නානා විද ආත්ම භාවවල උපදමින් මේ සංසාරයේ සැරිසරුවා. අනිබ්බිසං හරියට සත්‍ය දකින්න නැතුව ඇයි මේ සැරිසරුවේ? ගහකාරං ගවේ සන්තෝ, මේ සංසාරයේ නැමැති භව චක්‍රය පවත්වන පංචඋපාදාන ස්කන්ධ නැමැති ගෘහය නැවත නැවත මරණින් මතු හදන, නිදාන භාවයෙන් නැවත නැවත දුක්ඛය ඇති කරවන පංචඋපාදාන ස්කන්ධ ගෘහය හදන වඩුවා හොයමින් මම සසර ඇවිද්දා. හැබැයි ඒ හැම ගමනකදීම හරියට මට වඩුවා දකින්නට බැරි වුණා. අනිබ්බිසන්තෝ, අනිබ්බිසං, අනිබ්බිසං කියලා කියන්නේ අනිබ්බිසන්ත, ඒකේ තේරුම තමයි නොදකින. පඨමා විභක්තියෙන් අනිබ්බිසං නොදකිමින් සංසාරේ සැරිසරුවා. අනේක ಜಾති සංසාරං සං ගහකාරකං ගවේ සන්තෝ අනිබ්බිසං සන්දා විස්සං. මේ අනේක ಜಾති සංසාරෙහි අප්‍රමාණ භවයන්හිදී තෘෂ්ණාව නැමැති ඒ ගෘහය සදන වඩුවා සොයමින් මම අනේක ಜಾතිහිනි සැරිසරුවා. හැබැයි මේ පුද්ගලයාව දකින් නැතුව අනිබ්බිසං දුක්ඛා ಜಾති පුනප්පුනං පුනප්පුනං ಜಾති දුක්ඛා, නැවත නැවත ඉපදීම දුකක් බව මන් තේරුම් ගත්තා. හැබැයි නැවත නැවත ඉපදීම දුකක්. ඒ නිසයි මට මේ වඩුව හොයලා මරන්න අවශ්‍ය වුණේ. ඒ නිසයි මට මේ වඩුව හොයලා මෙයාව විනාශ කරලා මේ ගෙවල් හදන එක නතර කරන්න අවශ්‍ය වුණේ. හේතුව ඔබ විසින් ඒ වඩුවා විසින් යම් නිවසක් හදයි නම් ඒකට කියනවා ජාතිය කියලා, ඉපදීම. ඒ නිවසේ ඉපැත්ම, පහළවීම, ස්කන්ධයන්ගේ උත්පාදයේ පාතු භාවය, ඒක දුකක්. නැවත නැවත ඉපදීම දුකක්. ඒ නිසා, ඒක දුකක් නිසා මේ වඩුවා හොයන්නට උනා. ඇයි මේ වඩුවා හොයාගෙන විනාශ කරේ නැතිනම් නැවත නැවත ඉපදීම නම් වූ මේ දුකෙන් මිදෙන්නට බෑ. ඒ නිසා දුක්ඛා ಜಾති පුනප්පුනං කියලා කීවේ ගහකාරං ගවේ සන්තෝ කියන පාඨේ කාරණාවයි, හේතුවයි. ඇයි මේ ගහකාරක හොයන්නේ? ඇයි මේ වඩුව හොයාගෙන මම අප්‍රමාණ ජීවිතවල සසර සැරිසරුවේ, පෙරුම් පිරුවේ, ඇස් ඉස්මස්ලේ දන් දෙමින් මේ ගමන ආවේ? නැවත නැවත ඉපදීම දුකක්. හැබැයි ඒ දුකෙන් මිදෙන්නට බෑ මේක කරන කෙනා හොයාගෙන ඔහු මැරුවේ නැත්තම්, විනාශ කරේ නැත්තම්. ඒ නිසයි මම ඔබ හොයාගෙන ආවේ. ඒ හොයාගෙන ආපු ගමනේදී අරිහත් මාර්ගයේ උපදින මොහොතේදී මම ඒ වඩුවව දුටුවා. අරිහත් ඵලයේ උපදිනකොට දැක අවසానයි. ගහකාරක දිට්ඨෝසි ගහකාරක ත්වං මයා දිට්ඨෝ අසි. ගෘහය සාධන පංචස්කන්ධ ගෘහය සාධන වඩුව මම නුඹව දැක අවසానයි. දිට්ඨෝ අසි, දිට්ඨෝසි.
ගහකාරක කියලා ආමන්ත්‍රණය කරා. වඩුව මම ඔබ දැක්කා. කවුද? තෘෂ්ණාව නැමැති වඩුව මම ඔබ දුටුවා. ගහකාරක දිට්ටෝසි පුන ගේහං නකාහසි. මේ సంతානේ මා වෙනුවෙන් අය කිවල් ඔබ හදන්නේ නැහැ. ඔබ විනාශකට අවසానයි. සබ්භාතේ පාසුකා බග්ගා. ඔබ නැවත හදන්න තිබුණා නම් හදමින් හිටියා නම් යංගයක් අනුත්පන්න ගෙවල් ඒ සියල්ලේම පරාලමම සින්දා කෙලස් පරාල සින්දා. සබ්භාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිතං සුනු විසුනු කරායේ ගෘහේ කැනි මඩල අවිද්‍යාව. ඒ නිසා ඔබ හදන්නට තිබිච්ච සියලු ගෙවල් වල පරාල බිඳලා කැනි මඩල සිඳලා ඒ ගෘහයෙන් නැසල ඉවරයි. නැවත ඔබ පිඹුරුපත් සකසමින් තිබුණු ගෙව මම නැති කරා. ඒක හදන්නට ඉඩ දෙන්නේ නැහැ. විසංකාර ගතං චිත්තං. මගේ සිත විසංකාර නම් වූ නිර්වාණ ධාතුව වෙත එළඹුණා. අරමුණු කිරීම වශයෙන් එළඹුණා. අධිගමන කිරීම වශයෙන් එළඹුණා. තණ්හා නං කය මජ්ජගා. මම තෘෂ්ණාක්ෂේ නම් වූ අරිහත් ඵලය සසන්තානේ උපදවා ගමිනින් ගනිමින් ඒ අධිගමනය කළා කියලා උදාන වාක්‍ය ප්‍රකාශ කරා. පිංඋතුණී මේ සංසාර ගමන නැවත නැවත සිද්ධ කරවන වඩුවා සොයාගෙනයි මේ මුළු ගමන ආවේ. එබඳු ගමනක් එනවා පසේ බුද්ධත්වයේ පතන උත්තමයෝ. ඔවුන් ඇවිල්ලා වඩුව හොයලා වඩුව නැසනෝ. හැබැයි අන් අයට කියලා දෙන්නේ නැහැ, කියලා දෙන්නට බැහැ. කොහොමද තම තමන්ගේ වඩුවා නැති කරගෙන මේ දුකෙන් එතරවන්නේ කියලා. අපි හැමෝමත් එන්නේ වඩුව නැසන්නට. හැබැයි අපි එන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙකු දවසක වඩුවා නැසන හැටි කියලා දෙයි නම් ඒක අහගෙන එදාට එක කරගන්න. මේ මහා පුරුෂයාවේ කොහොමද? මම්ම තනියම දවසක මේ වඩුව හොයලා මේ වඩුව නැසලා තවත් බොහෝ සත්ත්ව ප්‍රජාවකට ඒ වඩුව නැසීමේ මාර්ගය මම කියා දෙන්නේ මී කියන උදාරාධ්‍යාසයෙන් පැමිණිලා තමයි බෝධි මණ්ඩලයේදී මේ වීරක්‍රියාව සම්පූර්ණ කරේ. එදා පිංගතුණී ලෝකයට සම්මා සම්බුදුවරයෙක් පහළ වුණා. ඒ වඩුවා නසන මොහොත අරිහත් මාර්ගසිත නසල අවසන් වෙන්නේ ඊ මොහොතෙම පහළ වෙනා ඊට පසුව අරිහත් ඵලසිත. මේ අවස්ථාවේදී තෘෂ්ණාව නැමැති වඩුවා නසන්නේ උන්වහන්සේ පංචඋපාදාන ස්කන්ධේ නැමැති දුක්ඛය ගෘහය අවබෝධ කර ගනිමින්. ඒ වගේම ඒ නිවෙස්වල නැති බව නම් වූ ගෘහයන්ගෙන් තොර වූ අභ්‍යවකාශ බඳු වූ උපමාවට ගත්තේ නිර්වාණ ධාතුව නම් වූ සුඛ ධාතුව අවබෝධ කරගමින් නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගනිමින් එයට පත්වෙමින්. ඒ වගේම ඒ වඩුවා නසන ආයුධය මාර්ග සත්‍ය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය සසන්තානේ උපදවා ගනිමින් එයත් අවබෝධ කර ගනිමින්. වඩුවා විතරක් නෙවෙයි, වඩුවා හදන ගෙදර, ඒ ගෙවල් වලින් නැති ෂේම භූමිය, ඒ වඩුවා නසන ආයුධය, මේ සියල්ලම අවබෝධ කරගත්තා. එතකොට තමයි මේ දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්. ඒ ආબોධයේ සිද්ධ වුණේ අරිහත් මාර්ගසිත උපදින මොහොතේදී. ඒ සිද්ධ වී අවසන් වෙනවා අරිහත් ඵලය උපදින අවස්ථාවේදී. ඒ අවස්ථාවේදී පිංඔතුනි තවත් විශේෂ සිදුවීමක් වෙනවා. තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය වඩුව කිව්වේ සමුදයට, ගෘහය කිව්වේ දුක්ඛයට, ඒ ගෘහයන්ගෙන් නැති අභ්‍යවකාශයේ බඳු ෂේම භූමියට කිව්වේ නිවනට, ඒ ආවා වඩුවා නැසන ආයුධයට තමයි කිව්වේ මාර්ගයට. මේ සතරක් වූ ආර්ය සත්‍යයන් ප්‍රතිවේධ කරනකොට
යතා සච්චානි පටිවිජ්ජන්තා සබ්බඤ්ඤුනෝ හොಂತಿ තථා පටිවිද්දත්තා එවං උත්තං. යම්සේ මේ චතුරාර්ය සත්‍ය යම් ක්‍රමයකට අවබෝධ කිරීමෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ මෝහය විතරක් නෙවෙයි සර්ව ධර්ම විශේෂී පවතින නෙය්‍යාවරණය නම් වූ වාසනා ක්ලේශයත් සමගම සම්මෝහය උන්වහන්සේ දුරු කළා. ඒ නිසා චතුසච්ච බුද්ධ විතරක් නෙවෙයි සබ්බඤ්ඤෝ බුද්ධ කියන මට්ටමටපත් වුණා. මේ අවබෝධය සම්මා සම්බුදුවරයෙකුට පමණයි. නැවත මං කියනවා, චතුරාර්ය සත්‍ය අවබෝධයේදී මාර්ගක් සිතෙන් චතුරාර්ය සත්‍ය වසන මෝහය දුරු කරනවා එක ෂණයකින්. මාර්ග හතරෙන්ම යම් යම් පන්ටමඩ දුරු කරලා නිරවශේෂව දුරු කරනවා, ඉතිරි නැති පරිද්දෙන් දුරු කරනවා අරිහත් මාර්ගයෙන්. අච්ඡන්ත නිරෝධය සිද්ධ වෙනවා මාර්ග හතරෙන්ම. යම් මාර්ගයකින් කෙලෙස්යක් යම් ක්ලේශයක් ප්‍රහාණය කරයි නම් ප්‍රහාණය කරන එක ඉතිරි නැතුව දුරු කරනවා. ප්‍රහාණය කරන එක සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා. නමුත් సంతానගතව තවත් කෙලෙස් තියෙනවා. අරිහත් මාර්ගයෙන් පසු නිර්වශේෂයි, කිසිවක් ඉතිරිවන්නේ නැහැ මෝහය. හැබැයි අනිත් සත්‍යෝ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නකොට ඔවුන්ගේ సంతానගතව ඉතිරි වෙනවා මේ මෝහයේ හුරුවක්. ඒකට කියනවා වාසනා ක්ලේශය කියලා. නැත්තම් වාසනා ගුණය කියලා. නැත්තම් වාසනා සම්මෝහය කියලා. මේ සම්මෝහයට කියනවා නෙය්‍යාවරණය කියලා. නෙය්‍යාවරණය කියලා කියන්නේ සියලු ධර්ම ආબોධ කර ගැනීමට මේ බාධකයක්. චතුරාර්ය සත්‍ය ආબોධයට බාධකයේ අනුසය මෝහය. සියලු ධර්ම අවබෝධයට බාධකය වාසනා සම්මෝහය. තථාගතයන් වහන්සේ බෝධි මණ්ඩලයේදී මේ මාර්ග ඥානෙන් අනුසය ප්‍රහාණය කරන කල්හි අනුසයට අමතරව ඒ අනුසය හා සම්බන්ධ වාසනා ක්ලේශයත් ඉතිරි නැතුව සර්ව සම්පූර්ණයෙන් දුරු කළා. ඒ නිසා උන්වහන්සේ සියල්ල දන්න සර්වඥවරයෙක් බවටත් පත් වුණා. මේක විශේෂ අවස්ථාවක්. ඒකයි හඳුන්වන්නේ යෝසෝ භගවා සයම්බෝ අනාචරියකෝ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු සාමන් සච්ඡානි පටිවිජ්ජි තත්ත සබ්බඤ්ඤුතං පාපුනි තත්තච බලේසුච වසී භාවං පාපුනි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම ඥානයෙන් සයම්බූ ඥානයෙන් ආචාර්ය වරේකුගෙන් තොරව අනාචාර්යකෝ හුත්වා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු పూర్වෙහි තමන් මේ භවයේදී තමන් වෙන කෙනෙකුගෙන් අසා නොගත් ලෞකික ලෝකෝත්තර සංකත අසංකත සියලු ධර්ම විශේෂෙහි සාමන් සච්ඡානි සම්බුද්ධි සතරක් වාර්ය සත්‍යන අවබෝධ කළා. තත්තච සබ්බඤ්ඤුතං පාපුනි කෙසේද යතා සච්ඡානි පටිවිජ්ජන්තා සබ්බඤ්ඤුනෝ හොಂತಿ තථා සච්ඡානි පටිවිද්දත්තා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නකොට දුරු කරනවා සම්මෝහය. ඒ සම්මෝහයේ දුරු කරන්නේ අනිත් අය වගේ නෙවෙයි. අනිත් අය සම්මෝහයේ දුරු කරනකොට අනුසය විතරයි දුරු කරන්නේ. වාසනාව සර්ව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්නට බෑ. වාසනාව කියලා කියන්නේ කෙලෙස් නිසා ඇතිවෙන එක්තරා ගති ස්වභාවයක්. ඒක උපමාවකට ගන්න අලියෙක්ව දම්වැලකින් අවුරුදු ගාණක් බැඳලා තිබ්බම කකුල් දෙක හරියට දිග අරගන්න බෑ. දම්වැල කැපුවට පස්සෙත් කැඩුවට පස්සෙත් අලිය ඇවිදින්නේ හරියට දම්වැලේ බැඳලා තියෙනවා වගේ එක හුරුවක් වෙනවා යාට.
ලොකු බරක් ඉසේ තියාගෙන හිටපු කෙනාට අවුරුදු දවස් ගානක් හිටවොත් එහෙම කාලයක් ඒ බර තියන් හිටියොත් ටිකක් කුදු වෙනවා. ඊට පස්සේ බර අයින් කරත් කුදු බව තියෙනවා. ඒ වගේ ක්ලේශය సంతානෙහි බොහෝ කල් පැවතිලා පරිභාවිත වුණාට පස්සේ ඒ කෙලෙස් ධර්ම දුරු කළත් సంతානෙහි යම් කිසි කෙලෙස් හුරුවක් පවතිනවා. කෙලෙස් ධර්මවල යම් කිසි බලපෑමක් ඉතිරි වෙනවා. ඒකට කියනවා වාසනා ගුණය කියලා. උපමාවක් දීලා තිනවා තව රා මුට්ටියේ රා හිස්කරාට රා ගඳ තියෙනවා වගේ සියුම් අංශු ටිකක් ඉතිරිව තියලා ගඳ තියෙනවා වගේ ප්‍රතිසන්දියට හේතු නොවන ක්ලේශයන්ගේ එක්තරා ගුණ විශේෂයක් సంతානය තුල ඉතිරිව පවතිනවා. ඒ නිසා සමහර රහත්තු රාගේ නැතත් රාගයෙන් බලන්නාසේ බලනවා, ద్వේසේ නැතත් ద్వේසයෙන් කතා කරන්නාසේ කතා කරනවා, මෝහේ නැතත් මෝහේ තියෙනවාසේ යන්න අයට හැඟෙනවා. ඒකට කියනවා වාසනා ගුණය කියලා. මේ වාසනා ගුණය තමයි ඤෙය්‍යාවරණය, සකල ධර්ම විශේෂෙහි අවබෝධය ඇති කර ගැනීමට තියෙන බාධකය. තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකොට අතිරේක ලාභයක් ලැබෙනවා. මොකද්ද? තමන් වහන්සේගේ තියෙන අපරිමිත පාරමී පුණ්‍ය සම්භාරයේ හේතු කරගෙන මේ සම්මෝහයට අමතරව වාසනා සහිත ක්ලේශයත් වාසනා සහිතව සම්මෝහේ දුරු කරපු නිසා සර්වඥත්වයටත් තමන් වහන්සේ එදාපත් වුණා. ඒ නිසා ලෝකයට පහළ වුණේ සර්වඥ සම්මා සම්බුදුවරයෙක්. සර්වඥ සම්මා සම්බුදුවරයෙක්. ඒ දවස සර්වඥත්වයට පත් වෙලා ඒ ආසනෙම වැඩ හිටියා. නැගිටියේ නැහැ. දවස් 7ක් එක දිගට වැඩ හිටියා. තමන් ලැබුවා වූ ඒ අධිගමය නිර්වාණ ධාතුව පලසමාපත්තියට සමවැදිමින් එහි සුවය භුක්ති විඳිමින් වාසය කළා. සමාපත්ති සුවයෙන් වාසය කළා. පසුවදා රාත්‍රියේදී නැවත සමාපත්තියේ නැගී සිටලා, පරියංකෙන් නැගී සිටියේ නැහැ. තමන් වහන්සේ යම් මානසිකාරයකින් බුද්ධත්වයට පත් වුණා නම් ඒ මානසිකාරය නැවත සිද්ධ කරා අනුලෝම ප්‍රතිලෝමව පටිච්ච සමුප්පාදයේ මෙනෙහි කළා. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස් දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති කියන මානසිකාරයේ සිද්ධ කළා. ඒ වගේම අවිද්‍යා යත්වේවා ශේෂ විරාග නිරෝධා, සංකාර නිරෝධෝ, සංකාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස නිරුජ්ජಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති කියලා මානසිකාරය සිද්ධ කළා. මේ මානසිකාරයෙන් අදහස් කරන්නේ සංසාර ප්‍රවෘත්තියයි, එහි නැවැත්ම නම් වූ නිර්වාණ ධාතුවයි. මේ දෙක මෙනෙහි කරා. බුදු වෙලා ඊට පසුවදා රාත්‍රියේ පෙර යමේ මෙනෙහි කරා. පෙර යම කියලා කියන්නේ සාමාන්‍යයෙන් හවස 6ත් 10ත් අතර වගේ කාලයක් රාත්‍රියේ. ඒක මෙනෙහි කරනකොට උන්වහන්සේට මහා ප්‍රීතියක් సంతානේ ඇති වෙලා උන්වහන්සේට උදානයක් උදානයක් පහල කරා. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සම්බා
යතෝ පජානාති සහේතු ධම්මං අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව කියන මෝහය නිසා කර්ම රැස් කරනවා සංස්කාර හට ගන්නවා සත්වේක් සංස්කාර කරනවා නෙවෙයි අවිද්‍යාව නිසා සංස්කාර සංකාර පත්‍ය විඥානං කර්ම නිසා මරණින් මතු නැවත ප්‍රතිසන්ධියක් ලෙස විඥාන පහළ වෙනවා විඥාන පත්‍ය නාම රූපං ඒ විඥාන පහළ වෙනවත් සමගම අපේ సంతානෙහි චෛතසික කියලා නාම ධර්ම ටිකකුයි කර්මය නිසා උපදින රූප ටිකකුයි පහළවන නාම රූපං ඒ වගේ මේ විඥාණය නැවත නැවත දිගින් දිගට මේ ජීවිතේ පවතිනකොට අපේ సంతානෙහි තවත් රූප ධර්ම ජීවත් වෙනවා තවත් හැඟීම් පහළ වෙනවා අපි ජීවත් වෙනකොට ඉංග්‍ර විඥාණය පවතිනකොට මේක ජීවත් වෙනවා විඥාණය ඉපදෙ බිඳි යන්නේ නමුත් ඒක ප්‍රධානතම හේතුවක් මේ භවයේ පවතින විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං නාම රූප දෙක තියෙනකොට ඇස කන නාසය දිව ශරීරය කියන මේ ධර්මවල මනස ඒ වගේම මනස කියන මේ ආයතන හය ක්‍රියාත්මක වෙනවා පහළ වෙනවා සලායතන පත්‍ය පස්සෝ ඒ ආයතන හය තියෙනකොට ඒවා බාහිර ආයතනයක ගැටිලා ස්පර්ශ චෛතසිකයේ පහළ වෙනවා අරමුණු ස්පර්ශ කරනවා පස්ස පච්චය වේදනා ස්පර්ශයේ ඇතිකල්හි ඒ ආරම්මන රසය විඳිමින් වේදනාව පහළ වෙනවා වේදනා පච්චය තණ්හා ඒ වේදනාව ඇතිකල්හි වේදනාවට සුඛ වේදනාව පතමින් තෘෂ්ණාව පහළ වෙනවා තණ්හා පච්චය උපාදානං තෘෂ්ණාව වර්ධනයේ වෙලා කාම උපාදානයත් ඒ තෘෂ්ණාවෙන් මේ පංචස්කන්ධය ආස්වාදනය කරමින් දිට්ඨුපාදානයත් පහළ වෙනවා. තණ්හා පච්චය උපාදානං සීලබ්බත අත්තවාද අත්තවාදුපාදානේ පහළ. ආත්මය මම කියලා ගන්න අත්තවාදුපාදානේ. සීලබ්බත දිට්ඨුපාදානත් පහළ වෙනවා. උපාදාන පච්චය භවෝ මේ උපාදාන නිසා කර්ම රැස් කරනවා. භව පච්චය ජාති ඒ කර්ම නිසා නැවත උප්පත්තිය සිද්ධ වෙනවා. ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ ඒ පැත්ම නිසා ඒකාන්තයෙන් ජරා මරණ එනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස සමහරාත්න භවවල දෙනවා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති මෙලෙසට මේ දුක්ඛ ස්කන්ධයක පහළවීමක් සිද්ධ කේවලස්ස දුක්ඛ කන්දස්ස සම්පූර්ණ දුක්ඛයාගේ පහළවීමක් සිද්ධ වෙන්නේ මේ විදිහටයි. දිගින් දිගට යන්නේ. එහෙම නැත්නම් සැපයෙන් අමිශ්‍ර වූ සත්වේ පුද්ගලයෙක් නැත්තා වූ සුභ භාවයක්, සුඛ භාවයක්, ආත්ම භාවයක්, ඉෂ්ඨ භාවයක් නැති සර්ව සම්පූර්ණයෙන් දුක් පුඤ්ජයක් වූ මේ දුක්ඛ ස්කන්ධය පරම්පරා වශයෙන් දිගින් දිගට පවතිනවා කියලා උන්හස තේරුම් ගන්නවා. අවබෝධ කරපියක නැවත මානසිකාර කරන මේකෙන් තේරුම් ගන්න පිංගතුණී අපේ ධර්මයේ හැටියට මේ කියන්නේ මොකක්ද මෙතන මේ සත්වයක් ඉන්නවා කියන එක නෙවෙයි මෙතන තියෙන්නේ නාම රූප දෙකක් විතරයි මේ නාම රූප දෙක හේතුඵල සම්බන්ධ වශයෙන් දිගින් දිගට පවතිනවා මරණයෙන් අවසන් වෙන්නේ නැතුව නැවත නාම රූප හටගෙන යනවා මේකයි මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ මේක සත්වේග්ගේ පැවැත්මක් නෙවෙයි සත්වේග්ගේ භව ගමනක් නෙවෙයි මේ කියන්නේ නාම රූප ධර්මයන්ගේ පරම්පරා වශයෙන් දිගින් දිගට ගමන් කිරීමක් පරම්පරාව දිගින් දිගට නාම රූපය භවෙන් භවයට යනවත් නෙවෙයි පරම්පරාව දිගින් දිගට දිග්ගැසීමක් දුක්ඛ ස්කන්ධයක පැවැත්මක් මේක තමයි පටිච්ච සමුප්පාදය සංසාර ප්‍රවෘත්තිය දුක් සමූහයක පැවැත්ම මේ දුක් සමූහය නූපදී ගියොත් ඒකට කියන නිර්වාණ ධාතුව පැවැත්ම දුක නම් එහි නැවැත්ම සැපයයි දුක්ඛ ස්කන්ධේ නිරෝධේ සැපයි මේ විදිහට අනුලෝම පටිලෝම පටිසමුපාදේ මෙනෙහි කරනකොට තථාගතයන් වහන්සේට අර උදාන වාක්‍යොත් යදා හවේ පාතු භවಂತಿ ධම්මා යම් කලෙක යදා හවේ යදා යස්මින් කාලේ යම් කාලයකදී යම් කලෙක පාතු භවಂತಿ ධම්මා
චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකට වෙයි නම්, එහෙම නැත්තං සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ මාර්ගයේ ලෙස సంతානේ උපදී නම්, යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස කෙලස්තවන වීරියෙන් වීරියවන්ත වූ ආතාපි වූ ආරම්මන උපනිජ්ජායන ලක්කන උපනිජ්ජායන ධානයන්ගෙන් ලෝකයේ දෙස ධර්මයේ දෙස බලන්නා වූ ජායිනෝ බ්‍රාහ්මනස්ස කෙලස් දුරු කරපු නිසා බ්‍රාහ්මන නම් වූ යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්භා සියලු කංකාවෝ ශංකාවෝ සැක වපයන්ති දුර වෙලා යනවා මොනවද සැක සැක තියෙනවා වර්ග කීපයක් එක සැකයක් තමයි මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ අහුවා කවුද අරමුණ ස්පර්ශ කරන්න කියලා ප්‍රශ්නේ වැරදි. ඒක සැකේ ප්‍රශ්නයක් ඇහුවේ. ප්‍රශ්නේ වැරදි. බුදුරජාණන් න කල්හෝ පඤ්ඤෝ ප්‍රශ්නේ වැරදි. අහන්න එපා කවුද ස්පර්ශ කරන්න කියලා. කවරක් නිසාද ස්පර්ශේ වන්නේ? කවුද විඳින්නේ කියලා ඇහුවා. ප්‍රශ්නේ වැරදි. කවරක් නිසාද වේදනාව හටගන්න කියලා අහන්න ගියා. ඒ විදිහට පුද්ගල ප්‍රතිබද්ධව යම් සැක තිබුණා නම් සත්වයා සම්බන්ධයෙන් ඒවා සියල්ල දුර වෙනවා. ඇයි? සත්වයේ ගැන සැකයක් එන්නට පදනමක් නැහැ. පවතින්නේ නිස්සත් නිජීව ධර්ම සමූහයක් හේතුඵල වශයෙන් පවතින්නේ. ඒ නිසා ඒ සත්ව පුද්ගල සම්බන්ධ සැක දුර වෙනවා. තව සැක වර්ගයක් තියෙනවා. කස්ස ඉමන් ජාති ජරා මරණං කවරෙකුගේද මේ ජාති ජරා මරණ? කවරෙකුටද මේ ජාති ජරා මරණ වන්නේ? ප්‍රශ්නේ වැරදි. ජාති ජරා මරණයන්ට භාජනය වන සත්වයක් නැහැ. සත්වේ පුද්ගලයක් ආත්මයක් නොවන නාම රූප ටිකක ඉපදිලා බිඳෙන්නේ, දිරලා මැරෙන්නේ. උපදින දිරන මැරෙන සත්වයක් නැහැ. කවුරු හරි ප්‍රශ්නේ අහුවොත් ප්‍රශ්නේ වැරදි. ජාති ජරා මරණියෝ සිද්ධ වන්නේ නිස්සත් නිජීව ධර්මයන්ටයි. ජරා මරණ සම්බන්ධයෙන් යම් සැකයක් තිබුණා නම් පුද්ගල ප්‍රතිබද්ධව ඒක දුර වෙනවා. ඇයි ප්‍රශ්නේ වැරදි? මැරෙන්න කලින් සත්වයා ඉන්නෙපැයි? සත්වයක් නැහැ. හේතුඵල වශයෙන් ධර්ම සමූහයක් පවතින්නේ. ඊට පස්සේ තව සැකයක් තියෙනවා. කලින් ආත්ම භාවයේ මම හිටියද නැද්ද? ඒ හිටපු මමමද මේ ආවේ? නැත්තම් වෙන මමෙක් වෙන කෙනෙක්ද හිටියේ? ඒකට කියනවා අදිච්ච සමුප්පන්නය. මේ සියල්ල එකපාර පූර්ව හේතුවකින් තොරව අලුතෙන් හටගත්තද? නැත්තම් කියන අහේතුක වාදය අදිච්ච සමුප්පන්නය. එහෙම නැත්තම් කලින් භවයේ හිටපු මම වෙන කෙනා වෙනයි, මේ භවයේ වෙන කෙනා වෙනයි. ඒකත් අදිච්ච සමුප්පන්නයක්. නැත්තම් ඒකට කියන උච්ඡේද දෘෂ්ටියක්. එහෙම නැත්තම් මම්මද හිටියේ කලින් භවයේ? ඒ මම්මද මේ භවයට ආවේ? දිව්‍ය ලෝකයෙන් මනුලෝකට ආවේ, අපායෙන් මනුලෝකට ආවේ මම්මද? සාස්වත දෘෂ්ටිය. ප්‍රශ්න වැරදි. ඇයි සියල්ලම කතා කරන්නේ සත්වයේ පුද්ගලයේ ගැන? සත්වයේ පුද්ගලයේද ආවේ, වෙන කෙනෙක්ද හිටියේ, අලුතින්මද මම හටගත්තේ? මේ සියල්ල ප්‍රශ්න. මේ සියලු සැක සංකා දුර වෙනවා හේතුඵල සම්බන්ධයේ දකින්නකොට. තවත් සැක තියෙනවා අපිට. මරණයෙන් මත්තේ ජීවිතයක් තියෙයිද? හේතුඵල සම්බන්ධයේ දකින්නකොට හේතුන් තියෙනවා නම් ඵලය හටගත යුතුමයි. ඒ නිසා ඒ ගැන සැකයක් ඇතිවන්නේ නැහැ. පූර්ව භවයක් තිබුණද? හේතුඵල සම්බන්ධයක් නම් මේ භවයේ විඥානය හටගන්නට බෑ පූර්ව හේතුවකින් තොරව. එනිසා පූර්ව භවය ගැන සැක දුර වෙනවා. සත්වේ පුද්ගලයෙක් නැතිනම් මේ කර්මය මේ సంతානියටම බලපාන්නේ ඇයි? හේතුඵල සම්බන්ධය නිසා. හේතුවයි ඵලයයි අතර සම්බන්ධයේ තියෙනවා ප්‍රත්‍ය ශක්ති වශයෙන්. ඒ නිසා එකම సంతානයක්,
එනිසා එකම సంతානෙට කර්මයේ වැඩ කරනවා. හේතුඵල සම්බන්ධය අවබෝධ වෙනකොට ධර්මයේ සම්බන්ධයෙන් තියෙන මේ සියලු සැකදුර, ඒක කිව්වේ අතස්ස කංකා වපයන්ති සබ්භා, සියලු සැකදුර වෙනවා. පටිච්ච සමුප්පාදයේ ගැන සැකයේ දුරු වෙන දවසට බුද්ධාදී අටතන ගැන සැකයක් ඉබේම දුරු වෙනවා. එනිසා මේ සියලු සැක සංකා දුරු කරගන්නට පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත යුතුයි, ගැඹුරින් අවබෝධ කරගත යුතුයි. අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මං, උනාසි උදාන වාක්‍ය ප්‍රකාශ කරා. ඊට පස්සේ ඒ කියන්නේ මෙසේ හේතුඵල සම්බන්ධයේ දකිනකොට සැක ටික දුරු වෙනවා. මධ්‍යම යාමේදී නැවත අජිත්‍යාපච්චය සංඛාරා කියලා මෙනෙහි කරා. පටිලෝමවත් මෙනෙහි කරා. මතක තියාගන්න පටිච්ච සමුප්පාදයේහි අනුලෝම පටිලෝම ක්‍රම දෙකක් තියෙනවා. පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාවෙන් ඉඳලා කියගෙන ඇවිල්ලා ජාති ජරා මරණයෙන් අවසන් කරනවා, ඒක අනුලෝම පටිච්ච සමුප්පාදය. ජාති ජරා මරණ වලින් පටන් අරගෙන අවිද්‍යාව දක්වාගෙන යනවා, ඒක පටිලෝම පටිච්ච සමුප්පාදය. මේක එක ක්‍රමයක්. තව එකක් තමයි අවිද්‍යාවෙන් පටන් අරගෙන යනවා ජාති ජරා මරණ වෙත. අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය, සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය, එලෙසට අරන් ගිහිල්ලා ජාති ජරා මරණ නිරෝධය වෙතගෙන, ඒකට කියනවා පටිලෝම සරිසම්පාදය. පටිලෝම පරිසම්පාද වර්ග දෙකයි, නිරෝධ වාරයත් පටිලෝමයි, ජාති ජරා මරණ අවිද්‍යාව දක්වා අරගෙන යෑමත් පටිලෝමයි. මේකෙන් නිරෝධ වාරය මෙනෙහි කරන්නේ. එනිසා අනුලෝම පටිලෝම පරිසම්පාදේ නැවත මෙනෙහි කරා මධ්‍යම යාමේදී. මේ බුදු වෙලා ඊට පස්සේ දවසේ යාත්‍රයේදී ඒක මෙනෙහි කරනකොට තව උදාන වාක්‍යයක් පහළ වුණා. යදාහවේ පාතු බවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සම්බා යතෝ කයං පච්චයානං අවේදී. යදාහවේ පාතු බවಂತಿ ධම්මා, මේ ප්‍රත්‍යාකාරයේ ප්‍රත්‍ය නිරෝධය సంతාණයෙන් අවබෝධ කරගන්නකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ විශේෂයෙන් නිරෝධ සත්‍ය సంతාණයට ප්‍රකට වෙනකොට, ඒ අවබෝධ කරමින් බෝධිපාක්ෂික ධර්ම సంతාණේ පහළ වෙනකොට, යදා හවේ පාතු බවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස, කෙලස්තවන වීරියෙන් යුතු ජායි බ්‍රාහ්මන වූ මේ උත්තම පුද්ගලයාට මේ චතුරාර්ය සත්‍ය නිරෝධ සත්‍ය ප්‍රකට වෙනකොට අතස්ස කංකා වපයන්ති සබ්භා, සියලු ශංකාවෝ දුර වෙනවා. යතෝ පච්ච යතෝ කයං පච්ච යානං අවේදී. ප්‍රත්‍ය නිරෝධය ප්‍රත්‍ය නිරෝධයෙන් හේතු නිරෝධය නම් වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නකොට, අවිද්‍යාව නිසා සංස්කාර, සංස්කාර නිසා විඥාන, අවිද්‍යාව නිසා සංස්කාර පහළ වෙනවා, සංස්කාර නිසා විඥාන පහළ වෙනවා, විඥාන නිසා නාම රූප පහළ වෙනවා. මේ විදියට පින්වතුනි, හේතුන් නිසා ඵල, හේතුන් නිසා ඵල, හේතුඵල මේ චක්‍රයේ අතීතයේ තිබිලා තියෙනවා, වර්තමානයේ පවතිනවා, ඒක අනාගතයට දිගින් දිගට යනවා, ඒක තුන් කාලෙටම වළංගුයි. හේතුන් නිසා ඵල, හේතුන් නිසා ඵල, මේක දිගින් දිගට යනවා. ඒක තමයි අනුලෝම පටිච්චසමුප්පාදය. පටිලෝම පටිච්චසමුප්පාදය කියන්නේ එහෙම එකක් නෙවෙයි. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. මොකද්ද මේ කියන්නේ? හොඳට මේ කරුණ තේරුම් ගන්න. යම් කිසි හේතුවක් තියෙනවා, ඒයින් ඵලයක් උපදවනවා. හේතුඵල සම්බන්ධය පැහැදිලි. යම් කිසි හේතුවක් තියෙනවා, ඵලය තාම හටගෙන නැහැ. හටගන්නට නියමිතයි. මේ ඵලයට කියනවා අනුත්පන්න ඵලය කියලා. තාම නූපදිනු ඵලය, ඒකට කියන උප්පාද රහ ඵලය කියලා. උපජ්ජනා රහ, උප්පාද රහ, ඉපදින්නට සුදුසු, ඒක අනාගත නෙවෙයි, උපදින්නට සුදුසු. හටගෙන බිඳෙන ධර්ම සියල්ලක්ම එක්ක අතීතයි, එක්ක වර්තමානයි, එක්ක අනාගතයි. හටගන්නට නියමිත ධර්මයේ ඉපදින්නට සුදුසු ධර්මයක් පමණයි. හේතුව තියනවා, ඵලය තාම හටගෙන නැත්තම් ඒ ඵලය උපදින්නට નિયમિત ඵලයක්. ඒ ඵලයෙන් මිදෙන්නට මොකද්ද ඔබ කළ යුත්තේ?
හේතුව නිරුද්ධ කරන එක. හේතුව නිරුද්ධ කරනකොට උපදින්නට නියමිත ඵලයෙන් ඔබ මිදෙනවා. ඒ උපදින්නට නියමිත ඵලය දුක්ඛයක් නම් ඔබ මිදිලා තියෙන දුකකින්. ඒ නිසා సంతానేహి ඉපදිච්ච අවිද්‍යාව දුරු කරන්න බෑ. ඒක ඉබේ නැති වෙනවා. නැවත ඒක නිසා උපදිනවා. උපදින්නට නියමිත අවිද්‍යාව, අනුසය අවිද්‍යාව, අප්‍රහීන අවිද්‍යාව, මාර්ග ඥානය ඇති කරගෙන යමෙක් දුරු කළොත් ඒක අප්‍රහීන අවිද්‍යාව දුරු කිරීමක්, උපදින්නට නියමිත අවිද්‍යාව නූපදී හැරීමක්. ඒකට කියනවා හේතු නිරෝධය, පච්චයක්ෂය, පච්චය කය කියලා කියනවා. පච්චය කය සංඛාතෝ සංඛාතං නිබ්බානං. ඔයි පාට එන්නේ ප්‍රත්‍යංගේ ෂය නම් වූ නිර්වාණය. මොකද්ද මේ ප්‍රත්‍යේෂය කියලා කියන්නේ? හටගත්ත ධර්මයක බිඳීම නෙවෙයි, හටගන්න නියමිත ධර්මයක් හටගන්නට పూర్වෙහි නොහටගන්න තත්වයටපත් කිරීම. මාර්ගයේ උපදින වෙලාවේදී දැන් හිතන්න බණ අහනකොට රහත් වුණා කියලා. ඒ වෙලාවේ හිතේ අවිද්‍යාවක් නැහැ, කුසල හිතෙන් බණ අහන්නේ. මතක තියාගන්න, කුසලය අකුසලය එකට උපදින්නේ නැහැ හිතේ. කුසල හිතෙන් බණ අහනකොට හිතේ අකුසලයක් නැහැ. කුසල හිත පවතිනකොට අප්‍රහීනව අවිද්‍යාව තියෙනවා. හිතේ හටගෙන නැහැ. රහත් වෙනකොට පිංගතුණි මේ උපදින්නට નિયમિત తాම නූපදී පවතින අවිද්‍යාව දුර වෙලා යනවා. ඒකට කියනවා අනුප්පන්න නිරෝධයක් කියලා. ඒ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට, අවිද්‍යාව තිබුණා නම් අලුතෙන් කර්ම රැස් කරනවා, පුරාණ කර්ම වලට විපාක දීමේ අවස්ථාව ලැබෙනවා. අලුතෙන් කර්ම රැස් නොවී යනවා, පුරාණ කර්ම වලට ප්‍රතිසන්දි දීමේ අවස්ථාව නොලැබී යනවා. ඒක අවිද්‍යාව දුරු වෙනවත් සමගම සිද්ධවන්නේ. සංස්කාර දුරු වීම අවිද්‍යාව දුරු වීමත් සමගයි. සංස්කාර දුරු වීමත් සමගම උපදින්නට තිබූ විඥාන ධාතුව නූපදී යනවා. ඒකට කියනවා විඥානේ අනුත්පාද නිරෝධය. මේ උපමා බලන්න. අඹ ඇටයකින් අඹ ගහක් හට ගන්නවා. ඒ අඹ ගහෙන් තව අඹ ගෙඩියක් හට ගන්නවා. ඒ අඹ ගෙඩියෙන් තව අඹ ගහක් හට ගන්නවා. මෙහෙම දිගින් දිගට අඹ ගස් පරම්පරාව තියෙනවා. දැන් ඔබ අතට අඹ ගෙඩියක් ඇවිල්ලා තියෙනවා. මේ අඹ ගෙඩිය අඹ ගහක් හට ගන්නට කලින් දැන් මේ අඹ ගෙඩිය පැල කරොත් නැවත අඹ ගහක්, ඒකෙන් තව අඹ ගෙඩියක්, ඒකෙන් තව අඹ ගහක්, අඹ ගස් පරම්පරාවක් එන්නට නියමිතයි. ඒ අඹ ගස් වල යම් දෝෂයක් තියෙනවා නම්, ඒ අඹ ගස් වල අහිතකර බවක් තියෙනවා නම් මොකද්ද කරන්නට ඕනේ? මේ බීජය විනාශ කිරීම. මේ බීජය විනාශ කරන කොට පින්වතුනි, බීජය තිබුණා නම් හටගන්නට තිබිච්ච, හටගන්නට નિયમિત අඹ ගස් සියල්ල හටගන්නට කලින්ම නිරුද්ධ වෙලා යනවා. මේකට තමයි කියන්නේ අනුත්පන්න නිරෝධය කියලා. අනුත්පන්න නිරෝධය හේතුව දුරු කිරීමෙන් හටගන්නට નિયમિત ඵලය නූපදවා යවීම. පටිච්ච සමුත්පාදේ නිරෝධ වාරේ සම්පූර්ණයෙන් කතා කරන්නේ අනුත්පන්න නිරෝධයක් ගැන. අනුත්පන්න නිරෝධය යනු දුකේ නිරෝධයක්. දුකේ නිරෝධය යනු දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධය යනු නිර්වාණ ධාතුව. ඒ නිසා පටිච්ච සමුත්පාදේ නිරෝධ වාරේ යනු නිර්වාණ ධාතුවයි. නිර්වාණ ධාතුව ගැන මෙනෙහි කරන තථාගතයන් වහන්සේට අර උදාන වාක්‍ය පහළ වුණා. ඊට පස්සේ මොකද කරේ? පශ්චිම යාමේදී නැවත අනුලෝම පටිලෝම පරිසම් වෙන මේ බුදු වෙලා පස්සේ දවසේ නැවත අනුලෝම පටිලෝම සවරි සමපාදේ මෙනෙහි කරනකොට තව උදානයක් පහළ වුණා. යදාහවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස විදූපයන් තිට්ඨති මාරසේනං සූර්යෝව ඕභාසය මන්තලික්ඛං. යම් කෙනෙක් මේ විදියට පටිච්ච සමුත්පාදේ අවබෝධ කරගන්නකොට ඒ බ්‍රාහ්මණයාට, ඒ ආර්යයන් වහන්සේට సంతානේ පහළ වෙනවා විශේෂ ඥානයක්. සූර්යා ලෙස, සූර්යා බඳු,
සූර්යා පහළ වෙනකොට අන්ධකාරය දුරු කරන්නාසේ මේ ඥානය පහළ වෙනකොට පටිච්ච සමුප්පාදය සංසාර චක්‍රය නිර්වාණ ධාතුව වසාගෙන සිටිච්ච මෝහාන්ධකාරය සම්පූර්ණයෙන් දුර වෙලා යනවා. මේක තමයි මාර්ග ඥානය, නැත්නම් ලෝකෝත්තර මාර්ගය. මේ උදාහරණයෙන් ප්‍රකාශ කරේ ලෝකෝත්තර මාර්ගය ගැන. යදා හවේ පාතු බවන්ති ධම්මා ආතා පිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස විදූපයන් තිට්ඨති මාරසේනං. මේ මාර්ගයෙන් සියලු කෙලෙස් මායා දුරු කරලා දානවා. හරියට කවය වගේද? සූර්යෝව ඕබාසය මන්තලිකං. සූර්යා අන්ධකාරය දුරු කරන්නාසේ. මෙසේ උදානයක් ප්‍රකාශ කරා. ඊට පස්සේ දිගට මේ සතිය වැඩ සිටියා. හත්වෙනි දවසේ රාත්‍රියේ පින්වතුනි නැවත පටිච්ච සමුප්පාදය මෙනෙහි කරා. ඒ රාත්‍රියේ පෙර යමේ මෙනෙහි කරේ අනුලෝම පටිච්ච සමුප්පාදය විතරයි. බුදු වෙන දවසේ පස්චිම යාමේ පෙර යම මෙනෙහි කරේ පූර්වේ නිවාසානුස්මතිය, මධ්‍යම යාමේ චතුූපපාතය, පස්චිම යාමේ අනුලෝම පටිලෝම පටිච්ච සමුප්පාදය. ඒකෙන් තමයි බුදුනේ. බුදු වෙලා පස්සේ දවසේ පළවෙනි රාත්‍රියේ පළවෙනි යාමේ අනුලෝම පටිලෝම පටිච්ච සමුප්පාද දෙකම මෙනෙහි කරා. මධ්‍යම යාමෙත් එහෙමයි, පස්චිම යාමෙත් එහෙමයි. හත්වෙනි දවස රාත්‍රියේ පෙර යම අනුලෝම පටිසම්පාදේ විතරක් මෙනෙහි කරා. ඒ වගේම උදානසිත උදානයක් පහළ වුණා. ඒ කියපු උදානමයි. මධ්‍යම යාමේදී පටිලෝම පටිසම්පාදේ මෙනෙහි කරා. නැවත උදානයක් ප්‍රකාශ කරා. ඒ වගේම අවසාන යාමේදී අනුලෝම පටිලෝම පටිසම්පාද දෙකම මෙනෙහි කරා. නැවත උදානයක් ප්‍රකාශ කරා. අටවෙනි දවසේ පල්ලංකේ ඉඳලා ඉන්නකොට උනාසර අවශ්‍ය වුණා නැගිටින්. ඒ වෙලාවේදී සමහර දෙවියන්ට ඇති වුණා සැකයක්. මහා සිද්ධාර්ථ බෝධිසත්වයෝ මහා පෘථිවිය කම්පා කරමින් බුදු වුණා. මාර පරාජය කළා. හැබැයි තාම දිගටම පරියන්ක වැඩ ඉන්නවා. සමහර විට තාම බුද්ධක්‍ෘත්‍යෙ නිම නැතුව ඇති. සැකයක් ඇති වුණා. ඒ සැකේ දුරු කරන්නට අහසට පැන නැගී යමක මහා ප්‍රාතිහාරයේ පෑව දෙවියන්ට පේන්නට. ඒකෙන් දෙවියන්ගේ සැක දුරු වුණා. උනාසේ මහා පෘථිවියට බැහැලා ඊසාන බෝමැඩෙන් ඊසාන දෙසට ගිහිල්ලා එක තැනක ආසන්න තැනක ඉඳගෙන හිටගත්තා. බෝධි මණ්ඩලය දිහා බැලුවා. වජිරාසනයේ දිහා බලාගෙන උනාසේ කල්පනා කරනවා තමන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක්ම එස් ඉස් මස්ලේ දන් දෙමින් ආපු ගමනේ මගේ අරමුණ මස්තක ප්‍රාප්ත වුණේ මේ වජිරාසනය මත ඉඳගෙනයි. ඒට මට සෙවණ දුන්නේ මේ බෝධි මණ්ඩලයයි. මගේ මනෝරතය පූර්ණේ වුණ තැන මෙතනයි. ඒ තැන දිහා ඇසිපිය නොහෙලා ධර්ම ප්‍රීතියෙන් බලාගෙන හිටියා. හිටිවනක් හිටගෙන දවස් හතක්. ඒකට කියන අනිමිස්ස ලෝචන පූජාව කියලා. එදා එතන හැදෙනවා අනිමිස්ස චේතිය. දවස් හතක් හිටගෙන ඉඳලා ඊට පස්සේ දෙවියන් විසින් රතන මචංකමයක් මවනවා, සක්මනක්. ඒ සක්මනේහි උනාසේ දවස් හතක් සක්මන් කරනවා. දවස් හතක් සක්මන් කරනවා. තුන්වෙනි සතිය. හතරවෙනි සතියේදී දෙවියන් විසුම් මැවූ මණ්ඩපයක ඉඳගෙන දවස් හතක් මුළුල්ලෙහිම තමන් අවබෝධ කරගත්තා වූ මේ ගැඹුරු ධර්මය, විශේෂයෙන් අභිධර්මය සම්මර්සණය කරනවා දවස් හතක් මුළුල්ලෙහිම. ඒ පဋාණය සම්මර්සණය කරන අවස්ථාවේ තමයි රශ්මි ධාරාවන් බුද්ධ ශරීරයෙන් නික්මෙන්නට පටන් ගන්නෙ. ඒරිය රතනගර සතිය කියලා. ඒ සත්‍ය හතරවෙනි සතියත් ඉක්මිලා තමන් වහන්සේ බෝධි මණ්ඩලයෙන් එහාට ගිහලා අජපාල කියන නීග්‍රෝධ රුක්ක මූලෙහි වැඩ සිටිනවා. මේ දවස් සත් සතියෙම පිංගතුනි වැඩිපුර කරන්නේ සමාපatti වලට සමවදිමින්. තමන් වහන්සේ අධිගමණය කරපු මේ නිර්වාණ ධාතුව
මේ අවබෝධය මනසිකාර කරමින් ධර්ම ප්‍රීතියෙන් කාලය ගත කිරීම. මේ තමයි සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම්පුරං ආපු ගමනේ ඒ සැපය භුක්ති විඳින අවස්ථාව. නිරාමිස සුවය, සංසාරේ මිදිච්ච සැපය මෙනෙහි කරන අවස්ථාව. පස්වෙනි සතියේදී අජපාල නුගරක මුල ඉඳගෙන ඒ දවස් 7ක් සමාපatti සුවයෙන් වැඩ සිටියා. මේ අවස්ථාවේදී උන්වහන්සේට විතරක්යක් පහළ වුණා. මම තනියම ධර්මය අවබෝධ කරගත්තා ආචාර්යවරයෙකුගෙන් තොරව. හැබැයි ගුරුවරයෙකුගෙන් තොරව වාසය කිරීම මහ දුකක්. මොකද ඒ හැම අවස්ථාවකම තීරණ ගන්න ඕනේ තමන්. හැම අවස්ථාවකම වග කියන්න ඕනේ තමන්. ගුරුවරයෙක් ඉන්නකොට හදිස්සියකට අහගන්න කෙනෙක් ඉන්නවා. පිහිට කරගන්න කෙනෙක් ඉන්නවා. මට ගුරුවරයෙක් නැහැ. ගුරුවරයෙකුගෙන් තොරව වාසය කිරීම මහ දුකක්. එනිසා ගුරුවරයෙක් හොයාගන්න ඕනේ කියන සිතවිල්ල පහළ වුණා. බැලුවා කවුද මට ගුරු කරගන්නට සුදුසු. ඒ වෙලාවේ දුටුවා මේ ලෝක ධාතුන්හි තමන් වහන්සේට ගුරු තන්නේ තබා ගැනීම කෙසේ වෙතත් තමන් හා සමාන කෙනෙකුවත් මේ කිසිදු ලෝක ධාතුවක විද්‍යමාන නැහැ. ඒ නිසා ගුරු තන්නේ තබා ගන්නට සුදුස්සෙක් නැති බව තේරුණා. නමුත් ඒ වෙලාවේදී තීරණය කරා මම යම් ධර්මයක් අවබෝධ කළා නම් ඒ ධර්මය මම ගුරු තන්නේ තබා ගන්නවා කියලා ධර්මය ආචාර්ය ස්ථානයේ තමන් වහන්සේ තබා ගත්තා. ඒ අජපාල නුගරුක නුන වැඩ ඉන්නකොට සත්වෙනි දවසේදී උන්වහන්සේ මුණ ගැහෙන්නට ආවා එක්තරා බ්‍රාහ්මණෙක්. එතුමාගේ නම තමයි හුං හුංක බ්‍රාහ්මණ. මොකද හේතුව එතුමා බ්‍රාහ්මණ කුලය නිසා බොහොම මානෙන් හිටියේ. පහත් කුලයයි දකිනකොට හ්ම් හ්ම් කියලා ආරම්භ කරන එක. තමන්ගේ මානෙ නිසා. දැන් හුං හුංක බ්‍රාහ්මණ කියලා තමයි පොතේ සඳහන් කරලා තියෙන්නේ. එතුමා බුදුරජාණන් වහන්සේව දන්නව, අඳුරනවා, කතා බහ කරලා තිනවා. ඇයි? අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන සමයේදී ඒ වගේම දුෂ්කර ක්‍රියාව අතහැරලා පිඳුසිඟා වඩිනකොට මේ බ්‍රාහ්මණතුමා බුදුරජ බෝසතාණන් වහන්සේ මුණ ගැහිලා කතා බහ කරලා තියෙනවා. පිළිසඳර කතාවේ දීලා තියෙනවා. එනිසා දන්නවා මේ ශ්‍රමණ ගෞතමයෝ සිද්ධාර්ථ ගෞතම නම් වූ රාජ කුමාරයා තමයි මේ සැප සම්පත් අතහැරලා මහනදම් පුරන්නේ කියන එක දන්නවා. ඒ වගේම එදා දඹදිව පැතිරිලා ගියා කතාව ශාක්‍ය කුලේ කුමාරයා රජකම අතහැරලා මහානදම් පුරනවා සත්‍ය ගවේෂණය කරනවා කියන කතාවත් රට පුරා පැතිරිලා තිබුණා. මේ බ්‍රාහ්මණතුමායි නිසා බුදුරජාන් වහන්සේ ළඟට දැන් බුදු වෙලා ඇවිල්ලා ඇහුවා, ශ්‍රමණ ගෞතමයෙනි, බ්‍රාහ්මණයෙක් වෙන්නට තියෙන ධර්ම මොනවද, කොතෙක්ද, ඒවා මොනවද කියලා අසා සිටියා. ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේට උදාන වාක්‍යයක් පහළ වුණා. උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්න ගියේ නැහැ. ඇයි ඒ? ඒ බ්‍රාහ්මණතුමාට සත්‍යාබෝධ කර ගැනීමට තරම් පාරමිතාවක් නැහැ. හේතු සම්පත් නැහැ. ඒලාදී ප්‍රකාශ කර සිටිනවා, යෝ බ්‍රාහ්මනෝ පාබාහිත පාප ධම්මෝ නිහුං හුං කෝ නික්කසාවෝ යතත්තෝ වේදන්ත ගෝවුසිත බ්‍රහ්මචරියෝ ධම්මේන යෝ ධම්මේන සෝ බ්‍රහ්මවාදං වදෙය්‍ය යස්සුස්ස දානත්ති කුහිංචි ලෝකේ. යෝ බ්‍රාහ්මනෝ බාහිත පාප ධම්මෝ, යමෙක් යම් බ්‍රාහ්මණයෙක් වෙන්න අවශ්‍ය නම් කුලේ නිසා මම බ්‍රාහ්මණ කියන්නේ නැහැ කෙනෙක්ට. බ්‍රාහ්මණයෙක් වෙන්නට නම් බාහිත පාපෝස්ති බ්‍රාහ්මනෝ. ඉස්සර ඉන්දියාවේ තිබුණේ බ්‍රහ්මං අනතීති බ්‍රාහ්මනෝ. බ්‍රහ්මං කියලා කියන්නේ මන්ත්‍ර සජ්ජායනා කරන කෙනා බ්‍රාහ්මණ. මන්ත්‍රයන් සජ්ජායනා කරනවා. වේදේම තියෙනවා. එයා තමයි බ්‍රාහ්මණ.
නෑ බුදුරන් වහන්සේ කියන මම එහෙම කියන්නේ බාහිත පාපෝ යෝ ප්‍රාක්‍මනෝ බාහිත පාප ධම්මෝ පාප ධර්මයන් බැහැර කරපු එළියට දාපු දුරු කරපු කෙනෙක් තම ඔහු තමයි බ්‍රාහ්මණ නිහුං හුංකෝ නික්කසාවෝ යතත්තෝ නිහුං හුංක කියලා කියන්නේ ඒ බ්‍රාහ්මණතුමාට කිව්වේ හ්ම් හ්ම් ගාලා මානෙන් කතා කරන්නේ කෙලස් තියෙන නිසා අන්න ඒ පහත් කරන නිසා ඒ කෙලස් දුරු කරපු නික්කසාවෝ කෙලස් කසට දුරු කරපු බැහැර කරපු යතත්තෝ භාවනාවෙහි යෙදෙන සීලයෙන් සංයමයට පත් වූ යමෙක් වේනම් ඔහු ගැනයි මම බ්‍රාහ්මණ කියලා කියන්නේ වේදන්ත ගූ වුසිත බ්‍රහ්මචරියෝ වේද කියලා කියන්නේ සතර මාර්ගඥාණයට නමක් මේ මාර්ගඥාණයෙන් අන්තය නම් වූ නිර්වාණ ධාතුවට ගිය පැමිණිච්ච වේදන්ත ගූ වුසිත බ්‍රහ්මචරියෝ බ්‍රහ්මචරිය වාසය වැස නිම කළා වූ ධම්මේන සෝ බ්‍රහ්ම වාදං වදෙය ඒකෙනා කියනවා සැබවින්ම මම බ්‍රාහ්මණයෙක් කියලා කුලේ නිසා නෙවෙයි අම්මා තාත්තා නිසා නෙවෙයි තමන් සැබවින්ම බ්‍රාහ්මණ ධර්ම වලින් යුක්ත නිසා යස්සුස්සදා නත්ති කුහිංචි ලෝකේ ඒ පුද්ගලයා තුළ උස්සද නැහැ උස්සද කියලා කියන්නේ පින්වතුනි කෙලස් වලට නමක් උස්සද කියලා කියනකොට එයින් අදහස් වෙන්නේ කර්ම වට්ට විපාක වට්ට ක්ලේශ වස්තයන් රැස් කරවන ඒවා දියුණු කරවන කෙලස් කර්ම උස්සද හතයි රාගුස්සද දෝසුස්සද මෝහුස්සද දිට්ටුස්සද මානුස්සද සංකිලේශ උස්සද කම්මුස්සද අදහස් කරන්න වෙන මොකක්වත් නෙවෙයි මේ සංසාර චක්‍රය ගොඩගස්සන කරකවන ඉදිරියට ගෙනියන මේ උස්සද නත්ති කුහිංචි ලෝකේ කිසිම ආරම්මණයක් කෙරෙහි පුද්ගලයාට උස්සද නැහැ. එහෙමනම් බුදුරජාණන් උත්තරේ මොකද? මම ඇහුවේ බ්‍රාහ්මණෙක් වෙන්නේ කොතෙක්ද? කොතකින්ද? මම බ්‍රාහ්මණෙක් කියලා කියන්නේ. බාහිත පාප පාපයන් බැහැර කරපු මානෙන් හ්ම් හ්ම් ගාන මේ කෙලෙස්යන් නැති කරපු කෙලස් කසට දුරු කරපු සීල සංයමෙන් සංයත වූ භාවනාවෙහි යෙදෙන චතුර් මාර්ගේ නම් වූ වේදේ නිර්වාණේ නම් වූ අන්තයට ගිය බ්‍රහ්මචර්ය වාසයේ වැස නිම කළපු ඒ පුද්ගලයා කිසිදු ආරම්මණයක උස්සද නැති මේ පුද්ගලයයි බ්‍රාහ්මණ එවන් ගුණ ඇති කෙනා සැබවින්ම කියනවා මම බ්‍රාහ්මණයි කියලා. ජාතිය කුලය නිසා නෙවෙයි. ඒ කෙනා ආපහු එතනින් බුදුරජාණන් වහන්සේ ගාවනොත් පිටත් වෙලා ගියා. ඔහුට ඒක සසරට උපකාර වුණා. ධර්මාබෝධයක් සිද්ධ වුණේ නැහැ. පස්වෙනි සතියත් ගෙවල අජපාල නුගරුක මුලින්. උන්වහන්සේ වැඩම කරා මුචලින්ද කියන ගස යටතේ. එතන තමයි විලක්. ඒ විල පතුලේ තියෙන නාග භවනේ උපදිලා හිටියා මුචලින්ද නාගරාජයා. තථාගතයන් වහන්සේ ඒ ගස යට සමාපත්ති සුවයට සමවැදුනම මේ මුචලින්ද නාගරාජයා ඒ වෙලාවේ හටගත්ත පින්වතුනි දවස් 7ක් නොනවතින වැස්සක්. ඒ වැස්ස හටගන්නවා චක්‍රවර්ති රජවරුන් පහළ වුණාම ලෞතර බුදෝරු පහළ වුණාම. ඒ වෙලාවේදී මේ නාගයා කල්පනා කරනවා තථාගතයන් වහන්සේ මහා පෘථිවිය කම්පා කරවමින් ලෞතර බුදු වෙලා දැන් මගේ භවන ඉස්සරහාට වැඩම කරලා තියෙනවා. දවස් 7ක් නොනවතින වැස්සක් වහින්න යනවා. තෙමුනොත් ඒක මට හොඳ නෑ. මට ලොකු පිනක් කරගන්නට පුළුවන්. බුදුන්ට කයෙන් වතාවතක් කරලා විශාල නාග ශරීරයක් මවාගෙන එතනට පැමිණිලා තථාගතයන් වහන්සේගේ දේහය වටකටගෙන සිටියා. ඒ මුචලින්ග නාග ධරණේ අපි පින්තූරවල පිළිමවල දකින්න වගේ එකක් නෙවෙයි. පොතේ දක්වලා තියෙන පින්තුනි ලෝවා මහා ප්‍රාසාදයේ ගබඩාවක් තරම් ලොකුයි.
මජ්ජිම නිකාය අටුවාවේ හැටියට ලෝවා මහා ප්‍රාසාදයේ යටමාලයේ තරම් ලොකුයි. තථාගතයන් වහන්සේ සතර ඉරියව්වෙම මෙහි වැඩ සිටිත්වා කියලා තමයි මේක නිර්මාණය කරන්නේ. කය නාග දරණයේ බුද්ධ ශරීරයට ලං කරන්නේ නැහැ. මොකද නාග ශරීරයේ උෂ්ණයේ වැඩි ශරීරයට. තථාගතයන් වහන්සේ සතර ඉරියව්වෙම වැඩ සිටීවා කියන විශාල නාග දරණයක් නිර්මාණය කරලා පෙනෙන් එක වසාගත්තා වැස්සර නොතමින්නට. තථාගතයන් වහන්සේ වැස්සෙන් නොතමේවා, සීතලෙන් පීඩාවටපත් නොවේවා, මගේ ශරීර උෂ්ණයෙන්වත් පීඩාවටපත් නොවේවා, මැසි මදුරුවන්ගෙන් පීඩාවටපත් නොවේවා කියලා මේ දරණ හැදුවේ. තථාගතයන් වහන්සේ දවස් 7ම සමාපත්තියෙන් ඉඳගෙන වැඩ හිටියේ. ඒක විශාල නාග දරණයක්. දවස් 7ක් වැඩ හිටියා. එතුමාට තිබුණ අවශ්‍ය නම් දිව්‍යමය ගෘහයක් නිර්මාණය කළා මෙතන තියන්න. මම කල්පනා කරා එහෙම කළොත් මගේ කය මේකට යොදා ගත්තේ නැහැ. මම මේ කයෙන් වසාගෙන සිටියොත් ඒක මගේ කාය වෙය්‍යාවච්චයක් වෙනවා. මම කයෙන් කරපු වතක් වෙනවා. ඒ නිසා මට වැඩිපුර පුණක් ඕනේ කියලා තමයි එතුමා ඒ නාග ධරණයෙන්ම මේක වසාගත්තේ. දවස් 7 වසන් වුණා, වැස්ස නතර වුණා. එතුමා තමන්ගේ ඒ විශාල නාගකය හකුලවලා මානවක වේශයෙන් තථාගතයන් වහන්සේ ඉදිරියේ වැඳගෙන පෙනී සිටියා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ ගාථාවක් කිව්වා. සුඛෝ විවේකෝ තුට්ටස්ස සුත ධම්මස්ස පස්සතෝ අභ්‍යාපඤ්ඤං සුඛං ලෝකේ පාන භූතේසු සංයමෝ සුඛා විරාගතා ලෝකේ කාමානං සමතික්කමෝ අස්මිමානස්ස යෝ විනයෝ ඒවේතං පරමං සුඛං. සුඛෝ විවේකෝ තුට්ටස්ස. තුට්ටස්ස කියලා කියන්නේ සතුටු වූ කෙනාට. කවරකින්ද? සතර මාර්ග ඥානයෙන් සතුටු වූ කෙනාට නිර්වාණේ නම් වූ විවේකයේ සුවයක්. ප්‍රතග්ජනයාට නිර්වාණේ තරම් දුක්ඛයක් තව නැහැ. නිර්වාණේ කියලා කියන්නේ සියලු ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය. ඒ නිර්වාණේ අරමුණු ගැනීමක් නැහැ. ඒ නිර්වාණේ කර්ම රැස් කිරීමක් නැහැ. ඒ නිර්වාණේ ධර්මනුපුරෝ නැහැ. එනිසායි නිර්වාණයට බයයි ප්‍රතග්ජනයා. හැබැයි චතුමාර්ග ඥානයෙන් සතුටටපත් වූ ආර්ය උත්තමයාට සුකෝ විවේකෝ තුට්ටස්ස සුත ධම්මස්ස පස්සතෝ. සුත ධම්මස්ස කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය, එහෙම නැත්නම් නිර්වාණ ධාතුව ප්‍රකට වූ කෙනාට, පස්සතෝ දකින කෙනාට, සතර මාර්ගයෙන් සතුටටපත් වූ කෙනාට මේ නිර්වාණ ධාතුව අතිශයින්ම සැපයක්. පෘථග්ජනයාට මේක බයයි. අභ්‍යාපජ්ජං සුඛං ලෝකේ පාන භූතේසු සංයමෝ. මිනිස්සු එක්ක නොගැටෙන එක සැපයක්. සත්වයන්ට හානි නොකරන කරුණාව සැපයක්. නොගැටෙන මෛත්‍රිය සැපයක්. අභ්‍යාපජ්ජං සුඛං ලෝකේ පාන භූතේසු සංයමෝ. සුඛා විරාගතා ලෝකේ සාම කාමානං සමතික්කමෝ. මේ ලෝකෙහි නොඇලීම, නොඇලීම මේ ලෝකේ සැපයක්. සුඛා විරාගතා ලෝකේ කාමානං සමතික්කමෝ. මේ ලෝකෙහි නොඇලීම, කාමයන් ඉක්මවීම නම් වූ අනාගාමී මාර්ගය. කාමයන් දුරු කිරීම සැපයක්. නොගැටීම සැපයක්. ප්‍රාණීන්ට හිංසා නොකිරීම සැපයක්. විරාගයේ සැපයක්. කාමයන්ගෙන් මිදීම සැපයක්. අස්මි මානස්ස යෝ විනයෝ. මේ සියලු සැපයන්. අස්මි මානස්ස යෝ විනයෝ ඒවේ තං පරමං සුඛං. අස්මි මානේ විනේ නම් වූ මේ අරිහත් ඵලය
සංකත ධර්ම අතර ඉහළම සැපයයි. ඒක නිර්වාණ ධාතුවට සාපේක්ෂව දුක්ඛයක්. මොකද මේ සංකත දුක තියෙන නිසා. නමුත් සංකත ධර්ම අතර අස්මිමානස්ස යෝ විනයෝ ඒවේ තං පරමං සුඛං. අස්මිමානේ විනය කියන්නේ අරිහත් ඵලය. අරිහත් ඵලය හටගන්නේ අස්මිමානේ දුර වෙන මොහොතේදී. එය ඒකාන්ත සැපයක්. මේ උදාහරණේ ප්‍රකාශ කරා. මුචලින්ද නාගයාට ධර්මාබෝධ කරන්න බැත් තිරිසන්නාත්ම භාවයක. එතුමාට සසරට උපකාර වුණා. දැන් බලන්න, බුද්ධත්වයට පත් වුණා, වඩුවා හොයාගත්තා, වඩුවා විනාශ කරා තෘෂ්ණාව. පසුවදා රාත්‍රියේදී, එදා රාත්‍රියේ වඩුවා හොයාගත්තේ පුබ්බේ නිවාස චුතූපපාත ඥානය නැති කරගෙන පටිසනුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරලා. පහුවදා රාත්‍රියේදී යාම තුනේදීම අනුලෝම පටිලෝම වශයෙන් පටිසනුප්පාදේ මෙනෙහි කරලා උදාන වාක්‍ය ප්‍රකාශ කළා. ඒ වගේම හත්වෙනිදා රාත්‍රියේ පෙර යමේදී අනුලෝමව, පසු යමේදී පටිලෝමව, පච්චිම යමේදී අනුලෝම පටිලෝම මෙනෙහි කරලා උදාන වාක්‍ය ප්‍රකාශ කළා. දෙවැනි සතියේ හිටගෙන අනිමිස ලෝචන පූජාව කළා. තුන්වැනි සතියේ සක්මන් කරා. හතරවැනි සතියේදී ධර්මයේ සම්මස්නය කරා. පස්වැනි සතියේදී සමාපatti සෝයෙන් වැඩ සිටියා. ධර්මය තමන්ගේ ගුරුතන්ණි තබා ගත. ඒ වගේ මතක තියෙන මාර දුහිත්‍රිවරු ආවෙත් පස්වෙනි සතියේදී ඔවුන්වත් පරාජයට පත් කළා. හුංහුංක බ්‍රාහ්මණයාට උදාන වාක්‍ය ප්‍රකාශ කළා. හයවෙනි සතියේදී මුචලින්ද නාග ධර්ණයේ වැඩ සිටියා. මුචලින්ද නාගයාටත් උදාන වාක්‍යයක් ප්‍රකාශ කරා. එතනින් නැගී සිටලා ගියා රාජායතන කියන කිරිපලු නුගුරුකට. රාජායතන ගස යටට. එතන වැඩ හිටිය සතියක්. ඒ සතියක් වැඩ ඉන්නකොට සත්වෙනි සතියේ අවසාන දවසේදී, සතිය අවසන්ලා අටවෙනි දවසේ නැගී සිටිනකොට තථාගතයන් වහන්සේට ආහාර අනුභව කිරීමේ අවශ්‍යතාවය පැන නැග්ගා. මේ වෙනකම් දවස් 49ක් කෑම නැහැ. ඒ 49ම වැඩ සිටියේ පින්වතුනි, සුජාතාවගේ දිව්‍ය ඕජා වැටුණු මේ භෝජනේ අනුභව කිරීමෙන්. දවස් 49ටම ඒ ඕජාව ප්‍රමාණවත් වුණා. පිඩු 49ක් අරගෙන තමයි වැළඳුවේ පිඩු කරලා. ඒ ප්‍රමාණවත් වුණා. දැන් ඔන්න ආහාර වැළඳීමේ අවස්ථාව. එතකොට සක්‍ර දේවේන්ද්‍රයා පැමිණිලා අරලු කිඩකුයි, අරලු සොරා සල්පේකුයි, පිඩකුයි උන්වහන්සේට දන්ත කට්ට නැත්තම් දැහැටි පූජ කරා. දැහැටි වලින් කට පවිත්‍ර කර ගැනීමටත්, අරලු වලින් ශරීර කෘත්‍ය, ඒ වෙලාවේදී උන්වහන්සේගේ ශරීර කෘත්‍යයක් සිද්ධ කරන්න අවශ්‍ය වුණා. දැන් කුසගින්න උන්වහන්සේ ආහාර වළඳන්න සුදුසුයි. මේ වෙලාවේදී උක්කලා නුවර ඉඳලා එනවා තපස්සු බල්ලික කියලා වෙළඳ දෙබෑ දහ සහෝදරයෝ දෙන්නෙක්. මේ සහෝදරයෝ දෙන්න මේ අවස්ථාවේදී වාසනාවකට ගයා ශීර්ෂි අසනින් ගමන් කරනවා. රාජායතනයේ අසනින් ගමන් කරනවා. පරණ ජීවිතයේ හිටපු දිවියෙක්, දෙවියෙක් වෙලා හිටපු ඥාතිවරයෙක් මේ වෙලාවේදී මේ ගැල් ටික නොයන්ට සැලැස්සුවා. මොහුට දැන් ගැල් ටික මොන ක්‍රමයකින්වත් අදින්නට බෑ. ඒ වෙලාවේදී ගිහිල්ලා බලි පූජාව නැත්නම් යාඥා කරා දෙවියන්ට අපිට මේකට උදව් කරන්න. ඒ වෙලාවේ දෙවියෝ ස්වරූපෙන් පෙනී සිටලා කිව්වා, ඔබලා ලොකු වාසනාවකට අවස්ථාවකට පැමිණලා තියෙන්නේ. සම්මා සම්බුදුවරයෙක් ලෝකේ පහළ වුණා. උන්වහන්සේ වැඩ හිටිනවා රාජායතනයේ. උන්වහන්සේට දානයක් පූජ කරගන්න, පළවෙනි දානෙ පූජ කරගන්න පුළුවන්. පුදුම සතුටටපත් වෙලා මෙලව පරලව සුභ සිද්ධිය උදෙසා විලෙන්ද මීපැණි සකස් කරලා, තමන් රැගෙන ආපු දේවල් සකස් කරලා තථාගතයන් වහන්සේට පිළිගන්නට බැලඳියා, පිළිගන්නට කිව්වා. ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ කල්පනා කරනවා, මහා විනිෂ්ක්‍රමණය කරපු අවස්ථාවේදී ඝටිකාර බ්‍රාහ්මණයාගෙන් ලැබිච්ච පාත්‍රය සුජාතාව රන්තලියේ තියලා කිරිපුඩු පූජ කරන දවසේදී අතුරුදහන් වුණා. ඒ රන්තලියේ දන් වළඳලා උඩුගම් බලායක පා කරලා හැරියා. දැන් උන්වහන්සේට පාත්‍රයක් නැහැ දානේ වළඳන්. තථාගත වරු පින්වතුනි අතට කැම පිළිගන්නේ නැහැ. ඒක තථාගත වරුන්ගේ චාරිත්‍රයක්. ඒ වෙලාවේ කල්පනා කරනකොටම
සතරවරම් දෙවිවරු පැමිණිලා ඉන්ද්‍රනීල මාණික්කමේ පාත්‍ර හතරක් පිළිගන්නවා. තථාගතවරු මැණික් රන්රිදී මුතු මැණික් පිළිගන්නේ නැහැ, අල්ලන්නේ නැහැ. ඒ වෙලාවේදී නැවත ශෛලමය පාත්‍ර හතරක් පූජ කරා. මේ සියල්ල එක් වෙන්න අදිෂ්ඨාන කරලා ඒ පාත්‍ර හතරම එක්කොට පිළිගත්තා. පාත්‍ර හතරම එකතුවක්. පින්ගතුනි, පසු කාලයකදී පුරාවෘත්තවල දැක්වෙනවා හියුන්සාන් කියන දේශාටන භික්ෂූන් වහන්සේ චීනයේ ඉඳලා දඹදිවට පැමිණිලා ධර්ම අධ්‍යයනය කරනකොට ඉස්සර ඉන්දියාවේ එක්තරා කෞතුකාගාරයක තැම්පත් කර තිබිලා තියෙනවා තථාගතයන් වහන්සේගේ පාත්‍ර ධාතුව කියලා එකක්. එතුමා ලියනවා පැහැදිලිවම මෙහි, එතුමාගේ දේශාටන වාර්තාවල පැහැදිලිවම මෙහි මේ පාත්‍රයේහි ස්තර හතරක් මට පේනවා. මේ ස්තර හතරකින් සැදිච්ච පාත්‍ර ධාතුවක්. කතා ප්‍රවෘත්තිය හැටියට ශෛලමය පාත්‍ර හතර එකතු කරලයි උන්වහන්සේ පාත්‍රය ගන්න ඉරිදීෙන්. සියලු දෙවිවරුන්ට සතරවරම් දෙවිවරුන්ට සමාන පිනක් ලැබුණා කියලා ධර්මයේ තියෙනවා. ඒ පාත්‍රයෙන් තමන් වහන්සේ විලඳ මී පිඩු පිළිගන්නවා, පිළි අරගෙන වළඳනවා. ඒ වෙලාවේදී තපස්සු බල්ලක දෙලද දෙබාය කියන ස්වාමීනි, ඔබ වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරා නම් ඒ ධර්මයත් ඔබ වහන්සේත් අපි සරණ යනවා කියලා ප්‍රථම වතාවට බුදුන් දහම් සරණ ගිය ද්වේවාචික උපාසකයෝ බවට ඔවුන්පත් වුණා. ඒ වෙලාවේදී උන් ඉල්ලා සිටිනවා, ස්වාමීනි අපි දැන් වෙළඳාම යනවා. වෙළඳාම ගිහිල්ලා අපිට ඒ අපේ රට රටවල් වලට ප්‍රදේශ වලට ගියාම වන්දනාමාන කරන්න ඔබ වහන්සේ උදෙසා වන්දනා කරන්න කිසිවක් නැහැ. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ ශ්‍රී හස්තයෙන් තමන්ගේ හිස පිරිමදලා කේස ධාතු 8ක් තපස්සු බල්ලෙක වෙළඳ දෙබයන්ට දුන්නා. ඔවුන් මේක අරගෙන ඇවිල්ලා ස්තූප හදලා පූජා සත්කාර කරා. පසු කලකදී මේ දෙදෙනාගේ එක්කෙනෙක් පැවිදි වෙලා අරිහත්වේ සාක්ෂාත් කරනවා, අනිත් කෙනා ගිහිව ඉඳගෙන සෝවාන් මාර්ගඵල අධිගමනය කළා කියලා ධර්මයේ දැක්වෙනවා. සත්සති අවසන් වෙලා නැවත තථාගතයන් වහන්සේ වඩිනවා අජපාල නුගරුක මුලට, ඒ කලින් පස්වෙනි සතියේ වැඩපු තැන. එතන ඉඳගත් ගමන් තථාගතයන් වහන්සේට විතර්කයක් පහළ වෙනවා. මොකද්ද මේ විතර්කය? උන්වහන්සේ කල්පනා කරනවා ධර්මයේ තියෙන සුගම්භීරතාවය. තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්ම ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි, ප්‍රත්‍යාකාරය ප්‍රත්‍ය නිරෝධය. ඒකම තමයි අපි චතුරාර්ය සත්‍ය කියලාත් කියන්නේ. ලඝු කරනවා නම් ප්‍රත්‍යාකාරය ප්‍රත්‍ය නිරෝධය. ප්‍රත්‍යාකාරය කියන්නේ පටිච්ච සමුප්පාදය, සංසාර ප්‍රවෘත්තිය. ප්‍රත්‍ය නිරෝධය කියලා කියන්නේ ඒ පටිච්ච සමුප්පාදයෙන් නොපැවැත්ම නිර්වාණ ධාතුව. සසරයි නිවනයි ඔය දෙක අවබෝධ කරේ. සසර අවබෝධ කරගන්නකොට සසර හේතුව පවතින්නේ මොනවද? ස්කන්ධ මොනවද? ආයතන මොනවද? කවර හේතුවලින්ද පවතින්නේ කියන එක තේරුම් ගන්නවා. ඒ වගේම මේ හේතු නිරෝධයෙන් මේ දුකෙන් මිදෙන්නේ කෙසේද කියන එක තේරුම් ගන්නවා. ඒ නිරෝධයේ ස්වභාවය තේරුම් ගන්නවා. මේ තමයි චතුරාර්ය සත්‍යය. ඒක කෙටි කරනවා නම් සසර පැවැත්මයි සසර නිරෝධය. ඒකට කියනවා ප්‍රත්‍යාකාරය සහ ප්‍රත්‍ය නිරෝධය. මේ ප්‍රත්‍යාකාරයේ ගැඹුරු බව මෙනෙහි කරනකොට තථාගතයන් වහන්සේට මෙනෙහි කරලා ඒ වගේම සත්වයන්ගේ තියෙන කෙලෙස් ස්වභාවය මෙනෙහි කරා. මේ සත්වයෝ ආලය රාමා, ආලය රතා, ආලය කියලා කියන්නේ කාම සම්පත්තිය නැත්තම් ක්ලේශය. මේ කාම සම්පත්තියේ කාම ගුණයන්හි ඇලීලා රමණය කරමින් ආස්වාද කරමින් මේ ඉන්නේ. මේ අපි ගැන කියන්නේ, මේකට බැඳිලා ඉන්නේ. මෙසේ මේ වස්තු සම්පත් කෙරෙහි, දරුවන් කෙරෙහි, පවුල් කෙරෙහි, මිලමුදල් කෙරෙහි ඇලිච්චව රමණය කරන මේ සත්වයා, කාමගරුක සත්වයා
කෙසේනම් මේ ධර්මය අවබෝධ කර ගනීද? මේ ධර්මය අතිශයින්ම දුරනුබෝධයි. මේ ධර්මය දකින්නට අපහසුයි. මේ ධර්මය හරියට මහා සාගරයේසේ ගැඹුරුයි, ගම්බීරයි. මහා මේරුව යට තියෙන අබෑටයක් වගේ දකින්නට අමාරුයි, දුද්දසයි. එළු ලොමක් හතට පැලුවාට වගේ දකින්න බැරි සියුම් දෙයක් වගේ සියුම් අණුයි. මෙතම් මේ සියුම් වූ, ගම්බීර වූ, දුද්දස වූ මේ ධර්මය අවබෝධ කරගන්නට විවේකය ඕනේ. හිත කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නට ඕනේ. තියුණු ඉන්ද්‍රිය අවශ්‍යයි. මේ කෙලෙස් වල ඇලී ගැලී බැඳී ඉන්න සත්වයා කෙසේනම් මේ ධර්මය අවබෝධ කර ගනීද? අහං චේව කෝපන ධම්මං දේසෙයං පරේච න මේ ආජානෙයුං සෝ මමස්ස කිලමතු හෝ සා මමස්ස විහෙසා. යමෙක්ට මේ ධර්මයේ, මේ සත්ත්ව ප්‍රජාවට මම මේ ධර්මයේ දේශනා කළොත් මේ කවුරුත් නම් මේක අවබෝධ කරන්න සමර්ථ වෙන්නේ නැති වෙයි. එය මට වෙහෙසක් පමණයි. එමගේ ශරීරයට වෙහෙසක්, මේ බණ කියන එකේ වෙහෙස පමණයි මට ඉතිරිවන්නේ. මේ ධර්මය නම් අවබෝධ කරගන්න ලේසි වෙන්නේ නැති වෙයි. මේ සිතවිල්ල ආවේ පිංගතුණී, ධර්මයේ ගැඹීරත්වයයි සත්වයාගේ යථා ස්වභාවයයි මෙනෙහි කරනකොට. ප්‍රතග්ජන සත්වයා කියන්නේ පිංගතුණී කෙලෙස් බරිතයි, සියලු කෙලෙස්යන්ගෙන් අනුනයි. ප්‍රතග්ජන භාවයේ කියන්නේ ඊටම පහත් ලාමක තත්වයක්. ඒ ප්‍රතග්ජන භාවයේ තියෙනවා සියලු කෙලෙස් අප්‍රහිනව. ප්‍රතග්ජන භාවයේ ඉන්න ඕනම කෙනෙක් තමන්ගේ මව මරන්නට පුළුවන්. ඒතං තානං විජ්ජති විය හැකි. ප්‍රතග්ජන භාවයේ ඉන්න ඕන කෙනෙක් පියා මරන්නට පුළුවන්. ප්‍රාණඝාත කරන්නට පුළුවන්. සොරකම් කරන්න කාම මිච්ඡාචාරය දෙන්නට පුළුවන්. ඒක භික්ෂු ගිහි කියලා ભેදයක් නැහැ. ඒ ක්ලේශය අප්‍රහීන නම් ඒක මතු වෙන්න විතරයි තියෙන්නේ. මතුවිය හැකියි පිංගතුනි. මතුවිය හැකියි. ඒතං තානං විජ්ජති. නොකිය මොකක්ද මේ කියන්නේ? හරි භයානක කතාවක්. උපමාවක් ගන්න. ඔබ යම් ස්වාමීන් වහන්සේ කෙනෙක්ට දානයක් දෙනවා. පෘථග්ජනයි. මහා සංඝයා වෙනුවෙන් දානය දෙනවා. නැත්නම් ස්වාමීනාසික සීලය වෙනුවෙන් දානය. මහත්ඵලයි. මහානිසංසයි. කතා දෙකක් නැහැ. හැබැයි පෘථග්ජන නම් භික්ෂුව, මතක තියා, ඒ භික්ෂුව අතින් ඔබ මැරෙන්නට පුළුවන්. පෘථග්ජන පිරිසක් එකට පිංකම් කරත් ඔවුන් මරා ගන්නට පුළුවන්. ප්‍රතග්ජන පිරිසක් අතින් අනාචාරයේ හැසිරෙන්නට පුළුවන්. මේ ඉඩ තියෙනවා. මේකෙන් මිදිලා නැහැ. හැබැයි ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතයක් කිරීම නේතං තානං විජ්ජති විය නොහැකි. මේ ආර්ය භාවය. ප්‍රතග්ජන භාවයේ යනු ඕනම ක්ලේශයක් විය හැකි. එක විශේෂ අවස්ථාවක් තියෙනවා ඒක වෙන්නේ නැති. නියත විවරණ ලැබූ මහා බෝධිසත්වවරයෙක් අතින් පමණක් ධර්ම නියාමයක් ලෙස පංචානන්තරීය නියත මිත්‍යා දෘෂ්ටි සිද්ධ වන්නේ නැහැ. වෙන අයට ඉගෙන වගකීමක් නැහැ. තවත් විශේෂ අවස්ථාවක්. පශ්චිම භවික වශයෙන් නියත වූ සත්වයෙක් අවසානාත්ම භාවයේදී පංචානන්තරීය නියත මිත්‍යා දෘෂ්ටි ගැනීමක් වන්නේ නැහැ. ඒ හැර ඕනම පෘථග්ජනයෙක් අතින් ඕනම වරදක් විය හැකි. ඒ තමයි පෘථග්ජන දෝෂය. කුණු මාළු ගඳමයි. ඒ වගේ පෘථග්ජන භාවය යනු කෙලෙස් බරිත භාවයක්. ඒ පුද්ගලයා කොතෙක් සිල් රැක්කත්, යෝනිසෝ මනසිකාරයෙන් කොතෙක් ඉහළට ගියත්, ඒක හරියට කුණු මාළු ටිකක් తాවකාලිකව සුවඳේ ඔබලා සුවඳ ගැස්සුවා වගේ සුවඳ ගහන්නට පුළුවන් කාලයකට. නමුත් එහි අභ්‍යන්තරයේ පිළිකුල්, ඒ අභ්‍යන්තරය දුර්ගන්ධයි. ඒ වගේ පෘථග්ජන සත්වයාගේ సంతානයේ අභ්‍යන්තරයේ යනු
අජ්ජත්තේ යනු කෙලෙස් ධර්මයි. පටිසම්බිදා ප්‍රකරණේහි අජ්ජත්ත බහිද්ද ભેදේ අනුව අජ්ජත්තේ යනු අප්‍රහීන ක්ලේශේ සහ අනුත්පර්ණ උපාදින්නක ස්කන්ධ. ඒ කෙලෙස් නිසා හටගත හැකි ස්කන්ධ. ඒ තමයි අජ්ජත්තේ. අනිත් සියල්ල බහිද්දා. ඒකෙදී අපේ සිත චෛතසික රූප පවා බහිද්දා වෙනවා. අජ්ජත්තේ යනු අභ්‍යන්තරේ කෙලෙස්. අපි තුල තියෙන සාරය මේ අනුසය. සාරේ පිළිකුල් සහගතයි. මේ භව අවබෝධ කරගෙන ලෝකයේ දිහා බලන තථාගතයන් වහන්සේට පේන්නේ ඊටාම ගැඹුරු ප්‍රත්‍යාකාරයක්. ඊටත් වඩා ප්‍රත්‍ය නිරෝධය. ඒතන් තානං දුද්දසං. මේ තන දකින්න අමාරුයි ප්‍රත්‍යාකාරය. ඒතන් තානං සුදුද්දසං පච්චේ නිරෝධෝ. නිර්වාණ ධාතුව ඊටත් වඩා අමාරුයි දකින්න. මහා සාගරයේසේ ගැඹුරු මහා මේරුවට යට වූ අබෑටයක් තරම් දැකීමට අපහසු අස්ලොමක් හත්පලකට පැලුවම වගේ දකින්නට සියුම් අපහසු සියුම් මේ ප්‍රත්‍යාකාරයේ මේ ප්‍රත්‍ය නිරෝධය මේ අභ්‍යන්තරයේ කෙලෙස් බරිත කෙලෙස් වලින් ගහන කෙලෙස් වල ගිලිච්ච කෙලෙස් වල බැඳිච්ච කෙලෙස් පසුපස දුවන දෘෂ්ටීන්ගෙන් වෙලිච්ච මෝහෙන් ආවරණය වෙච්ච මේ සත්වයෝ කෙසේනම් අවබෝධ කර ගනිද්ද කියන සිතවිල්ල පහළ වුණා. ඒකට හේතුව සත් ධර්මයේ ගැඹීරත්වයත් සත්වයාගේ තියෙන ප්‍රകൃති తත්වයත් මෙනෙහි කරනකොට ඇතිවෙච්ච සිතවිල්ලක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් සාරා සංකේය කල්පලක්ෂයෙන් පෙරම්පුරන් ආයේ බණ කියන්න නම් ඇයි මෙහෙම සිතවිල්ලක් ආවි? මේක ත්‍රිපිටකයේම තියෙන කතාවක්. පිංගතුනි, ධර්මයේ ගැඹුරු භාවයයි සත්වයාගේ කෙලෙස් භාවයයි දකිනකොට මේ දෙකේ වෙනස දකිනකොට සත්වයා අභ්‍යන්තරයෙන් ආධ්‍යාත්මිකව කෙලෙස් නම් පවතින්නේ. නික්ලේශී තියුණු හිතට පමණ නම් මේක අවබෝධ කරන්න පුළුවන්. අතිශය ගැඹුරු නම් මේ දෙක ප්‍රතිවිරුද්ධ පැති දෙකක තියෙන්නේ. අවබෝධක් ඥානයයි ක්ලේශයයි. සහ මේ සත්වයා බොහෝ සත්වයෝ කාම සම්පත්ති අතහැරගත නොහැකිව එහි බැඳී ඉන්නවා. සමහර සත්වයෝ දෘෂ්ටීන්හි බැඳිලා ඉන්නවා පැවිදි වෙලා. මේ සත්වයන් කෙසේනම් මේක අවබෝධ කරන්නද කියන සංසන්දණය වෙනකොට ධර්මඥානයයි ධර්මයේ ගැඹුරයි කෙලෙස් తත්වයයි සංසන්දණය වෙනකොට ඇතිවෙච්ච සිතුවිල්ලක්. ඒ වගේම උන්වහන්සේට තව බලාපොරොත්තුවක් තිබුණා. මේ විදිහට මේ අල්ප ඒ වෙලාවේදී ධර්ම දේශනා කිරීමට අල්පෝත්සාහි වෙන්නට මන්දෝත්සාහි වෙන්න සිත නැමුණා. ඒ වෙලාවේදී පොතේ දක්වනවා මහා බ්‍රහ්මයා ලවා ආරාධනාවක් කරවා ගැනීමේ බලාපොරොත්තුවක් තිබුණා කියලා. කෙසේ වෙතත් මේ දෙක සංසන්දණය වෙනකොට මේ සිතවිල්ල පහළ වීම පුදුමයක් නෙවෙයි. ඒ වෙලාවේදී අනච්චරිය වූ ලෝකයට අහිත පිණිස පවතින ආශ්චර්යමත් නූ ගාථාවක් තථාගතයන්ට වැටුණා. කිච්චේන මේ අධිගතං හලං දානි පකාසිතුං රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සුසම්බුදෝ පටිසෝත ගාමින් නිපුනං ගම්බීරං දුද්ද සංඅනුං රාග රත්තාන දක්ඛින්ති තමෝ කන්දේන ආවුඨා. කිච්චේන මේ අධිගතං හලං දානි පකාසිතුං. මම මේ ධර්මය අවබෝධ කරේ මහත් පරිශ්‍රමයකින් තනියම ආපු ගමනක්. උනාසේලා කල්පනා කරනවා මේ ධර්මයේ මම අවබෝධ කරන්න යනකොට මාර පරාජය කළා. ඒ වෙලාවෙත් පාරමී සම්මන්ත්‍රණයේදී මහා පෘථුවිය කම්පා වුණා.
මාර පරාජයට කම්පා වුණේ නෑ. පූර්වේ නිවාසානුස්මති ඥානෙන් ලෝකේ පුර පෙර භවයේ බලනකොට පෘථිවිය කම්පා වුණේ නෑ. චුතූපපාත ඥානෙන් බලනකොට පෘථිවිය කම්පා වුණේ නෑ. පටිච්චසමුප්පාදේ මෙනෙහි කරලා නිරෝධවාරේ මෙනෙහි කරනකොට ඒ අවසානයේ මහා පෘථිවිය කම්පා වුණේ. මේ අභිඥාදී සියල්ල අභිභවපු මාර පරාජය අභිභවපු මාර පරාජය කියන්නේ මිනිස්සෙට කරන්න පුළුවන් ලොකුම යුද්ධය. තනියම මාර සෙනකට මුහුණ දීම. ඒ තරම් මහා පුරුෂ බලයක් තියෙන කෙනෙක්ගේ ඒ වික්‍රමයට මහා පෘථිවිය කම්පා වුණේ. ඒ තමන්ගේ පාරමී සම්මස්සනේද කම්පා වුණේ. මාර පරාජය සඳහා කම්පා වුණේ. වෙන කෙනෙක්ට බැරෙන්න බැරි තරම් කාලයක් පෙර භවයේ බලාගෙන పూర్වයේ නිවාසානුස්මෘතියේ මස්තක ප්‍රාප්ත වුණ වෙලාවෙත් මහා පෘථිවිය කම්පා වුණේ. සත්වයන්ගේ චුතූපපති දකින්නකොට වෙන කායට දලන්න බැරි මට්ටමින් මහා පෘථිවිය කම්පා වුණේ. හැබැයි මේ ප්‍රත්‍යාකාරය තනියම අවබෝධ කරගෙන නිර්වාණ ධාතු අවබෝධ කරගත් මොහොතේ මහා පෘථිවිය පවා කම්පා කරවන්නට තරම් මේ ඥානයේ විශේෂයි. එනම් මේ ධර්මයේ සුදුද්දසයි සුනිපුණයි. මේ ධර්මයේ අතිශය ගැඹීරයි. මේ ඥානය අවබෝධ කරගත් මේ ධර්මයේ අවබෝධ කරගත් මොහොතේ මහා පෘථිවිය පවා කම්පා වුණා. ඒ තරම් ගැඹීර ධර්මයක් මේක. ඒ ධර්මයේ මම අවබෝධ කරගත්තේ සාරා සංකේය කල්ප ලක්ෂයක් වෙහිසිලා. මේ සඳහා මම නොදුන්න දානයක් නැහැ. මේ සඳහා මම නොපිරු සීලයක් නැහැ. මේ සඳහා මම නොකරපු පරිත්‍යාගයක් නැහැ. මේ සඳහා මම අත නොහැරපු සම්පත්තියක් නැහැ. කිච්චේන මේ අධිගතං හලං දානි පකාසිතුං. මේක ප්‍රකාශ කරන්නට අවශ්‍ය නැහැ. රාග දෝෂ පරේ තේහි නායං ධම්මෝ සුසම්බුදෝ. අපි ගැන දුටුවේ රාග දෝෂ වලින් මැඩිච්ච මේ සත්වයාට මේක අවබෝධ කරගන්න එක ලේසි නෑ. පටිසෝත ගාමින් නිපුණං. මේ ධර්මය නිර්වාණ ධාතුව වෙත, පටිසෝතය කියන්නේ නිර්වාණේ, නිර්වාණ ධාතුව වෙත යොමු වෙන මේ මාර්ගය පටිසෝත ගාමින් මාර්ගය නිපුණං දකින්න අතිශය අමාරුයි. ගම්භීරං ගැඹුරුයි. දුද්දසං දකින්නට නොහැ අමාරුයි. අනුං සියුම් රාග රත්තාන දක්කින්ති. රාගයෙන් රත් වූ මැඩිච්ච සත්වයෝ පහතිය සත්වයෝ මේක අවබෝධ කරන්නට සමර්ථ වෙන්නේ නෑ. මේ වෙලාවේදී තමන් වහන්සේගේ සිත අල්පෝත්සාහි බහට නැමුණ. මේ වෙලාවේ මහා බ්‍රහ්මයා පැමිණිලා ආරාධනාව සිද්ධ කරා. ස්වාමීනි, ධර්මයේ නොදෙසා ඉන්නට එපා. ධර්මයේ දෙසුවොත් අවබෝධ කරන්නට සුදුසු සත්වයෝ මේ ලෝක ධාතුවේ සිටිනවා. ඒ වෙලාවේ බුදු ඇසෙන් ලෝකේ බැලුවා. ඒ වෙලාවේදී දුටුවා සමහර සත්වයන්ට මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. ඒ වෙලාවේ දේශනා කරන අපාරුතා තේසං අමතස්ස ద్వාරා යේසෝත වන්තෝ පමුච්ඡත්තු සද්ධං විහිංස සංඤී පගුණං න භාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රක්‍මේ. වෙහෙස හේතු කරගෙන මම මේ ධර්මයේ නොදෙසා හිටියා. නමුත් මේ ධර්මයේ දේශනා කරන්න මං අදිෂ්ඨාන කළා. නිර්වාණ ධාතුවේ දොරවල් විවර කරා. ඒ නගරයට දොරවල් විවර කරා. ශ්‍රද්ධාව ඇති සත්වයෝ මේ ධර්මයේ ශ්‍රවණය කරත්වා කියන අදිෂ්ඨානය වචනේ දීලා තමයි උන්වහන්සේ මේ ගමන් මග ආවි පිංගතුනි. ඒ නිසා මතක තියාගන්න, කාල වේලාව අවසන් නිසා අවසන් කරන්නට ඕනේ. මතක තියාගන්න, සර්වඥතාක් ඥානයට පැමිණිලා ප්‍රත්‍යාකාරයේ ප්‍රත්‍ය නිරෝධයෙන් මෙනෙහි කරලා ඒ මනසිකාර කරලා ලෝක තත්ත්වය අවබෝධ කරගෙන සත්සතිය ගෙවලා මේ ධර්මයේ ගැඹුරු බව නිසාම ධර්මයේ නොදෙසන්නට සිත නැමිලා
පසුව මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් ලෝකය බලලා මහා කරුණාව හේතු කරගෙන මේ ලෝකයට ධර්මයේ දේශනා කරන්නයි උන්වහන්සේ අදිෂ්ඨාන කළේ. ඒ ශාස්ත්‍රොන් වහන්සේගේ ධර්ම දායාදය තමයි, ධර්ම ශාසනය තමයි අපි සෑම දිනාටම ලැබිලා තියෙන්නේ. එදා ඒ ධර්ම බෙරය වයමින්, ධම්ම මහා බරණසනේ නුවරදී ධර්ම බෙරය වයමින් ලෝක සත්වයාට ධර්ම අමෘතය බෙදා දුන්නා වූ ඒ තථාගතයන් වහන්සේගේ ඒ ධම්ම චක්‍රයේහි කැරකීම පැවැත්ම තමයි අප මේ සෑම දිනාම භුක්ති විඳින්නේ. මේ තමයි තථාගතයන් වහන්සේගේ ධර්ම චක්‍රය ආරම්භ වූ හැටි, තමන් වහන්සේ ධර්ම චක්‍රය පවත්වන්නට අදිෂ්ඨාන කරගත් සැටි. ඒ නිසා ඒ ධර්ම චක්‍රයෙන් උපරිම ප්‍රයෝජන ලබමින් අප සෑම දිනාමත් තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වුණා වූ පරිද්දෙන් මේ තෘෂ්ණාව නැමැති වඩුවා දැකලා සුණු විසුණු කොට මේ සසර ගමනෙන් එතර වෙන්නට අදිෂ්ඨාන පිහිටවා ගමු. ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී විශේෂ සිහිපත් කිරීම වශයෙන් මේ අනර්ග පුණ්‍ය කර්මය සිද්ධ කිරීම සඳහා අවසර ලබා දුන්නා වූ අතිගෞරවනීය අටමස්ථානාධිපති අතිපූජනීය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේටත්, ස්වර්ණමාලි මහා සෑ භාරකාර අතිපූජනීය ඊතලු වැටනු වැවේ ඥානතිලක ගෞරවනීය ස්වාමින් වහන්සේටත්, මහා සෑ මළුවේ සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් මේ සියලු පුණ්‍ය කර්මයන්ගේ ආනුභාවයෙන් තමන් වහන්සේලා සිදු කරන සියලුම ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට මේ සියලු පුණ්‍ය කර්මයෝ හේතුපනිස්රේ වේවා කියලා අපි ආශිර්වාද කරන්නට ඕනේ. 584,000ක පින්කම තෙවනවට සංවිධානය කළ පින්වත් ලුණුගම් වෙහෙරේ මහාරාම ස්වාමින් වහන්සේ සහ දායක පිරිසත් දෙවනවරටත් මෙම ධර්මදේශනාමේ පින්කම සංවිධානය කර පුණ්‍යාභිවන්දනා මිතුරු සමූහයේ නිර්මාතෘ සඳුනිකා වීරරත්න මෙතනිය ඇතුළු සියලුම සමාජික පිරිසත්, වැඩම කළ මහා සංඝරත්නයත්, වචනයකින් පවා උපකාර කළ සියලුම පිරිසත්, පැමිණ සම්බන්ධ වූ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය, මෙලව දියුණුව, පරලොව සුගතිය, පෙළවර නිවන පිණිසම මේ සියලු කුසල් හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ලුණුගම්බෙහෙර මහාරාම හිමි පුණ්‍යාභිවන්දනා මිතුරු සමූහයා විසින් නිරූපමා විලියම් මෙතනිය ප්‍රදාන පවුලේ පිරිස පිළිකා ලෙඩ රෝගයෙන් පෙළෙන කිවිෂ් අල්ගම පුතාට නිදුක් නිරෝගී භාවයත්, නැවත සසරේ මේ වගේ දරුණු ලෙඩ රෝගවලට ගොදුරු නොවි ඉතාමත් නිරෝගී ජීවිතයක් ගත කරන්නත්, ආධ්‍යාත්මික දියුණුවත් ඉතා ඉහලින් උදා කරගෙන මෙලව පරලොව යහපත පිණිසත්, කල්යාණ මිත්‍ර සම්පත්තියත්, සසරේ කරන අකුසල් ධාර්මිකව යටපත් වී කුසලය මතු කර සැනසිරිදායක ජීවිතයක් ගෙවා ධාර්මිකව හැසිර ධාර්මිකව රැකදෙනමින් නිරෝගිමත් දීර්ඝායුෂ ලබන ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරනවා. දරුවාගේ වෛද්‍යවරුන්ටත් නිරෝගී සැනසිදායක ජීවිතයක් ගත කරන්නට ප්‍රතිකාර සියල්ල සාර්ථක වන්නටත් මේ කුසලයේ උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන විහාරා නවින්දි දියණියට ඉක්මන් සුවය ලැබේවා, ස්නායු ක්‍රියාකාරීත්වයේ යථාර්ථත්වයට පත්වේවා කියන ප්‍රාර්ථනා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ සියලු පුණ්‍ය කර්මයට සහභාගී වෙලා පැය දෙකකටත් අධික කාලයක් ඉතාම සාවධානව ධර්මයේ ශ්‍රවණය කරා වූ පින්වත් හැම දිනාටමත්, සංවිධානය කළ හැම දිනාමටමත්, මහා සංඝ රත්නයටත් අපි ආශිර්වාද කරනවා. මේ ධර්ම ශ්‍රවණ මේ දේශනාමය කුසලයෙන් හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම වේවා. කරන කියන රැකී ආරක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හැම දිනාටම කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන් භවයන්හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශවාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය, ජාති ස්මරණ ඥානේ, කල්යාණ මිත්‍ර ආශ්‍රය සහ සම්මා දිට්ඨිය ඇති උපත ලබා සුවසේ පාරමී සපුරා නිවණින් සැනසෙන්නට මේ කුසලියෝ හේතුපනිශ්‍රේ වේවා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගමු. රුවන්මැලි සෑ රදුන්ට අධිග්‍රහිත වූද, මේ ප්‍රදේශයට අධිග්‍රහිත වූද සියලු දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදම් වෙත්වා. දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සබ්බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද
නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ටද පින් දෙමු. නමින් මිය පරලොව ගිය සියලු ඥාති වර්ගයා පින් අනුමෝදම් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනේ වී නිවනින්ම සැනසීම ලබත්වා කියලා මිය ගිය ඥාතීන්ටද පින් අනුමෝදම් කරමු. හිතාහිත මැදහත් සකල ලෝක සත්වයා මේ පින අනුමෝදම් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ගාථා කියමු හැම දිනාම. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං, චිරං රක්칸තු සම්බුද්ධ දේශනං, චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං, චිරං රක්칸තු තං සදායිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්තියයි ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ජතු. මහා සංඝ රත්නේ වෙනුවෙන් ආශිර්වාද කරනවා. සබ්බේතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ, චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච. අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දොල්ලබේන මයාලද්දං වන්දිතුං පසීතුං වරං. සාරිපුත්තාදී තේනානං ආගතම් පටි පාටියා සත සීල දයාවසං බුද්ධ පුත්තන් නමාමහං. සාතු සාතු සාතු. පින්වත් පිරිසට ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට ආරාධනාව සිදු කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් හොරා දෙකකට අධික කාලයක් උතුම් මහසෑ මළුවේ සිට මෙම සද්ධර්මානුශාසනාව දේශනා කළ ආනමඩුව අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ වාසී ශාස්ත්‍රපති පූජපාද වටකොට මග්ග විහාරයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මෙම ධර්මදේශනාමය කුසලානිසංසයන් සුවසේ පාරමිතා පූර්ණේ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවායි අප පුණ්‍ය අනුමෝදනා කරමු. සාතු සාතු සාතු. එවගේම මෙම උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ පින්වත් ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම පින්වත් සෙල් මෑණියන් වහන්සේලාටත් මෙම සියලුම කුසලානිසංසයන් පුණ්‍ය ධර්මයන් නිවන් පිණිසම හේතු වාසනා වේවා. සාතු සාතු සාතු. 584,000ක මහා පින්කම සංවිධානය කළ පින්වත් ලුණුගම් වෙහෙරේ මහාරාම ස්වාමීන් වහන්සේ ඇතුළු කල්යාණ මිත්‍රදායක පිරිසට උතුම් සද්ධර්මානුශාසනාව සංවිධානය කළ පුණ්‍යභිවන්දනා කල්යාණ මිත්‍ර එකමුතුවේ පින්වත් සදුනිකා විරත්න මෙතිනි ඇතුළු කල්යාණ මිත්‍ර පිරිසට අප පුණ්‍ය අනුමෝදනා කරන අතර මේ පින්කම වෙනුවෙන් ආශිර්වාද එක්කල අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංගනායක සාහිත්‍ය ශූරී නමසේපත් කරනට අවසරයි. පල්ලේගම හේමරතනාභිධාන ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේටත්, සරණමාලී චෛත්‍යරාමාධිකාරී ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය නමසේපත් කරනට අවසරයි. ඊතල වැටුණුවේ ඥානතිලක අභිධාන ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේටත්, එවගේම මහා විහාර මහපිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජපාද ගෞරවනීය කුඩාගාලවේ ඥාන විමල ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ මහා විහාර වාසී මහා සංඝරත්නයටත් පුණ්‍ය අනුමෝදනා කරන අතර ශබ්ද විකාශන කටයුතු පරිපාලනය කළ සියලු දෙනාට, ඒ වගේම සජීව විකාශන කටයුතු සිදු කළ සියලු දෙනාට, විදුලි ආලෝකකරණ කටයුතු සිදු කළ සියලු දෙනාට, ධර්ම මණ්ඩප සකස් කළ, බුතාසන සකස් කළ, පාවඩයිලු, ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ ප්‍රත්‍යපහසුකම් සලසමින් ගිලන්පස පූජා කළ, ධර්ම දානයන් වෙනුවෙන් දායකත්වයන් එක් කළ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් මේ අසිරිමත් පින්කම
අප මෙතකින් සමාප්තියට පත් කරනවා. පින් කැමැත්තෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සාතු සාතු සාතු.